සග්ගමොක්ඛදං ධම්මස්සවනාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අතබාලෝ දුක්ඛං නිගච්ඡති පින්වත්නි ධම්මපද දේශනාවේ 55 වෙනි දේශනාවයි අද ඓතිහාසික ආරණ්‍යයේ සිට දේශනා කරන්නේ අද මාතෘකාවන්නේ බාල වර්ගයේ 10 වෙනි දේශනාව මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති පාප කර්මයන් විපාක දෙනතුරු බාලෝ බාලයා ද මෝඩයා කියලා කියන්න පුළුවන් නුවණ මද කෙනා මදුවා මඤ්ඤති පැණි වගේ හිතනවලු යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති බාලයා දුකට පත් වෙනවා මේ ධම්මපද දේශනාව ලොවැඩ සංගරාව නමින් සිංහලට පරිවර්තනය වුණා එහි සඳහන් වෙනවා මදුවා මඤ්ඤති බාලෝ කියන මේ ගාථාවම අනිත් පැත්තට සිංහලෙන් කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ කියන පාඩය. එතකොට පැහැදිලි අපිට මේ කාරණය. අදර નિયમિત මාත්‍රිකාවට අනුව පාප කර්ම කරද්දී රසයි සමහර පව් තියෙන බොහොම මිහිරි මීපැණි වගේ. හැබැයි එවැනි පාප කර්ම වල විපාක ලැබෙන දවසට බොහොම දුකයි. ගිනිසේ කියලා කියන්නේ ගිනි වගේ කියනවා. කරද්දී මීපැණි වගේ විඳින්දි ගිනි වගේ. මේ සඳහා හේතු වුණා උප්පලවන්නා කියන මහරහත් නරහත් තෙරණින් වහන්සේ භික්ෂුණීන් වහන්සේ එතුමිය පස්චිම් භවිකව අවසාන ආත්මේ ඉපදුනා පියමතුරා බුදුරජාණන් වහන්සේගෙන් ඇයට විවරණ ශ්‍රී ලැබිලා තිබුණා ගෞතම බුදුසසුනේ එරදී මත් භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රභාවයට පත් වෙනවායි කියනවා භාග්‍යතුන් වහන්සේ වැඩින සමයේ දෙව්ලවින් චුත වෙලා ඇවිල්ලයි එතුමිය සවැත් නුවර සිටු ගෙදර කිපුදුනේ. පෙර පූර්ව ප්‍රාර්ථනාව අනුව නිල් උපුල් මල් පැහැයයි ඇගේ සම. නිල් මානෙල් මල් පැහැයයි. ඒ නිසා නම තිබෙත් උප්පල වන්නා නමින්. වැඩිවියටපත් වුණාට පස්සේ බොහොම රූප සම්පන්න සහ දඹදිව නොයෙක් නගරවල රාජකුමාරවරු සිටු කුමාරවරු උප්පලවන්නාට විවාහ යෝජනා එවන්න පටන් ගත්තා. ඉතින් බොහෝ රජකුමාරවරුත් එනවා සිටු කුමාරවරුත් පණිවිඩවල තියෙනවා. ඉතින් මේ තාත්තා නැත්නම් සිටුවරයා කල්පනා කළා මෙහෙම වුණොත් ලොකු විපතකටපත් වෙනවා. මොකද ඉල්ලීම වැඩි. ඒ නිසා එතුමා ඉල්ලීමක් කළා දියණියගෙන් දුවේ මහාන වෙනවා නම් හොඳයි නේද කියලා. ඉතින් එක පියවරින් ඒ කියනකොටම දෙවරක් නොසිතා සියවරක් පිස පිරිසුදු කළ තෙලක් කිසේ වක් කළා වගේ එකපාරින්ම පියාණන් වහන්සේ කැමැත්තෙමි කියලා කැමැති වුණා. එයනො සිටුතුමාගේ කැමැත්තත් ලැබිලා දැන් ඒ ආරාධනා පරිදි විසුණී ආරාමයට කැඳවාගෙන පෙරහැරින් මේ දියණිය බාර දුන්නා. පැවිදි කළා. සාමණේරි පැවිද්ද තමයි මුලින් ලැබුණේ. එහි සිටගෙන
ආධුනික නිසා එතුමියට වතක් ලැබුණා සීමාව නැත්තම් පෝයෙහි වත් පිළිවෙත් කරන්න පිරිසුදු කරන්න. ඒ පහන් දල්වනවා රාත්‍රී කාලේ. ඒ පහන් දල්වලා පහන් දැල්ල දිහා බලාගෙන භාවනා කරනවා. ඒ පහන් දැල්ල දිහා බලාගෙන කරන භාවනාව ධර්මයේ සඳහන් වෙන්නේ තේජෝ කසින සමාපත්තිය පිණිස කරන භාවනාවක් නැත්නම් කසින භාවනාවක්. තොටේ දැල්ල දිහා බලන් ඉඳලා ඒක හිතට ගන්නවා. ඇස්පියා ගතට පස්සෙත් මේ දැල්ල හිතින් පේනවා. ඒ පේන දැල්ලේ රූපය නැවත නැවත හිතලා විශාල කරගන්නවා හිතින්. එහෙමයි කසිනකින් ධානයක් ලබන්නේ. ධාන බවට පත් කරලා ඒ අභිඥා බවටත් පාදක වෙනවා. එරිදි ප්‍රාතිහාර්ය දක්වන්න පවා මේ කසින භාවනා 10 දස කසිනේම හේතු වෙන. එිනුත් මෙතුමිය තේජෝ කසින පටමජ්ජානාදී ධාන හරුපදවා ය පාදක කොට විදසුම් වඩා අරිහත්වෙන් අමා මහ නිවන සාක්ෂාත් කරන්ට යෙදුණා. අරිහත්ත්වයට පත් වෙනකොට සිව්පිලි සිඹියාව ලැබුණා. අභිඥා 6 ලැබුණා. අභිඥා 6යි කියන්නේ පංච අභිඥාවට ආසවක්ෂය ඥානයත් එකතු වුණාම, ඒ කියන්නේ නිවන එකතු වුණාම 6යි. දිබ්බ චක්කෝ, දිබ්බ සෝත, පරචිත්ත විචාරණ, පුබ්බේ නිවාස ආදී වශයෙන් තියෙනවා විදාගී ඥාන පහක්. ඒ පහ බුදුසසුනක විතරක් නෙවෙයි ඕනම අන්‍යාගමිකයෙකුට උනත් භාවනා කරොත් ලබන්න පුළුවන් පහක්. ඒවාට කියනවා පංච අභිඥා. ඒ පහට බුදුසසුනක දෙකතු වෙනවා 6 වෙනි ඥානය ආසවක්ෂය ඥානය. කෙලස් නැසීමේ නුවණ නිතාරිහත් ඵලය. ඉතින් මේ 6යි සිව්පිලිසිමියා අර්ථ ධර්ම නිරුත්ති පටිභාන. මේ ධර්මයේ තියෙන අර්ථ කතාවක් බුදුරජාණන් වහන්සේගේ පෙළ දේශනාවට අමතරව උන්වහන්සේත් වදාළ කොටස් තියෙනවා මේ එකතු කරලා. තව ආචාර්යයන් වහන්සේලා එකතු කරපු කොටසකුත් තියෙනවා. ඒ ඔක්කොම එකතු කරලා නම් දේශනාවක අර්ථය විස්තර කරලා දෙනවා අට කතා කියලා අපි කියනවා. ඒ අට කතාව දරන්න පුළුවන් ඥානට කියනවා අත්ත පටිසම්භිදා ඥානය කියලා. අර්ථ පටිසම්භිදා. පළවෙනි සිව් පිරිසිඹියා ඥානවල පිරිසිඹියා ඥානවල පළවෙනි එක. ධම්ම ඥානය. ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං කියලා සඳහන් වෙනවා. මේ ධම්ම ඥානය කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනේ දරා ගැනීමේ ඥානය. ඒ කියන්නේ මේ ඥානය ලැබෙනකොටම ත්‍රිපිටක ධාරී වෙනවා. අමුතු ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒ නිසා මේ රහත් තෙරණින් වහන්සේට වගේ බොහෝ රහතන් වහන්සේලාට මේ ශක්තිය තිබුණා. නිරුත්ති. නිරුත්ති කියන්නේ මේ ව්‍යාකරණ භාෂා දැනුම. භාෂා 100ක් කතා කිරීමේ ඥානය ලැබෙන මේ රහතන් වහන්සේට. එනයි ඥානය තුලින් ව්‍යාකරණ සහිතව භාෂා දරා ගන්නවා 100ක්. අන්තිම එක පටිභාන. පටිභාන කියන්නේ මේ නොයෙක් නිර්මාණ කිරීමේ ශක්තිය. නිර්මාණ කිව්වේ පද බැඳීමට, ගාථා බන්ධන කිරීමට ඇති හැකියාව. ඔය 4ෙන් පරිපූර්ණ වුණා. අභිඥා 6ෙන් පරිපූර්ණ වුණා. එනිසා මහරහත් තෙරණියක් නමින් නම් කරන්න පුළුවන්. සිව්පිලි සිඹියාලාභී රහතන් වහන්සේට තමයි මහරහතන් වහන්සේලා කියලා කියන්නේ. එතුමියම කාලේ ගත කරන දනව සැරිසරා ගිහිල්ලා නැවත ඇවිත් සවැත්නුවර අඹවානයක් තිබුණේ. අඹවානයට පිවිසි එහි කුඩා කුටියක් හදාගෙන, ඒ කියන්නේ රෙදි වලින්, ගොඩක් මේ හයිය කුටියක් නෙවෙයි, රෙදි වට කරගෙන. අර සැකයක් තිබුණ නැහැ, බයක් තිබුණ නැති නිසා ඇඳක් ඒක ඇතුලේ තබලා තිරයකින් වට කරගෙන එහි වැඩ සිටිමින් විවේක සුවයෙන් සමාපත්ත සුවයෙන් වැඩ සිටියා. නගරෙට පිණ්ඩපාතේ වඩිනවා. කැලෑක්කුවට මේක අඹ වනයක්, අඹ ගස් තමයි තිබිලා තියෙන්නේ. දිනක් සවැත්නුවරට පිණිසිඟා වැඩම කළා. ඒ වැඩම කරන අතරතුරේ මාමාගේ පුතා වන නන්ද කියන තරුණයා, ගිය කාලේ මාමාගේ පුතා මෙයා, නම නන්ද, කිඹුල්වත්පුරේ හිටපු නන්ද කුමාරයා නෙවෙයි, මේ ඉන්නේ සවැත්නුවරේ හිටපු උප්පලවණ්ණා තෙරණියගෙම මස්සිනා කෙනෙක් වෙන නන්ද. ඉතින් ඒ වෙලාවේ බලන් හිටියා
තෙරණින් වාස පිණ්ඩපාතේ වැඩිය මෙයා හැංගිලා හිටිය හේතුව තමයි මෙයා ගිහි කාලේ පොඩි කාලේනම්ම මේ කුමාරිකාව පිළිබඳ කැමැත්තකින් ඉඳලා තියෙනවා. ඒක ආගසිතකින් ඉඳපු කෙනෙක්. විවාහ වෙන්න කැමැත්තේ ඉන්න නමුත් ඒ ඉෂ්ට වුණේ නැහැ. නමුත් ඒක හිතේ තියාගෙන මොකද කරේ? ගිහිලා අර කුටිය ඇතුලේ ඇඳ යටට රිංගුවා. හැංගිලා හිටිය තෙරණින් වාස එනතුරු. ඒතු මෙයා තව්වේ ඇවිල්ලා ඇස් නිලංකාර වෙලා තිබුණේ. දොර වහලා ඇඳේ සැතපිච්ච ගමන් අර පාපී පුරුෂයා ඇඳ උඩට පැමිණලා ඒ තෙරණියට විපතක් කළ බව සඳහන් වෙනවා. දිවිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. රහත් තෙරණින් වහන්සේලාට කාමයන් පිළිබඳ සංකල්පන නැහැ. එතුමිය කෝවා පාපී පුද්ගලයා නැසින් දෙපා කියලා කතා කරත් ඒක ඇහුවේ නැහැ. එතනින් පසුව මේ කර්මය රැස් වුණු මොහොතේම අපිට ගත්තොත් මේක අර්ථය පැහැදිලි. දැන් එවැනි ක්‍රියාවක යෙදෙනකොට හරි මිහිරි පුරුෂයෙක්ට මේ ස්ත්‍රියක් කෙලසීමක් වශයෙන් සඳහන් වෙන ධර්මයේ භික්ෂුණී දූෂණය වශයෙන් දරුණු පාපයක් වශයෙන් සඳහන් වෙනවා. ඊටත් දරුණුයි රහත් රණින් වහන්සේ කෙනෙක් කෙලසීම අප්‍රමාණ පවක්. ඒ මොහොතේම මේ පුරුෂයා දෙපයින් හිටගත්තා පොළොවේ. පොළොව විවර කරගෙන ගිනි දැල් ඇවිල්ලා මොහුව නිරයට ඇදගෙන ගියයි කියලා සඳහන් වෙනවා. ඒකේ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපි දැන් අහලා තියෙනවා දෙව්දත් තෙරුන් වහන්සේව නිරයට ඇදගෙන ගියා. චීචි මාර්ගාව පොකුණට වැටුණා එතන පොකුණ විවර වෙලා ඇදගෙන ගියා. මේ කියන්නේ මේක ධර්මතාවයක් විශේෂ අවස්ථාව විතරයි. මේවා මේ හැමදිස්සෙම වෙන්නේ නෙවෙයි. සද්ධාව නැති අය මේවා සැක කරන්න ඉඩ තියෙනවා. නමුත් අපිට සැක කරන්න දෙයක් නැහැ. යම්කිසි බලවත් පාප කර්ම වලට පොළව පවා සැලෙන්න පුළුවන්. සමහර විපත් වලදී පඳු පුල්ලාසනේ උණු වෙනා තියෙනවා. අතීත දැන් නැහැ. ඔය මහා පුණ්‍යවන්තයන් ඉන්න කාලවල ඒ වෙලා තියෙනවා. එතකොට මේ රහත්තරණින් වහන්සේ නමකට කරපු විපත ඒ තරම් බලවත්. ඒ පොළව විවර වීම, ඒ ගිනි දැල් පැමිණීම ඔක්කොම වෙන්නේ මේ පව කරපු නන්ද මානවකයාට විතරයි. නන්ද කියන මේ තරුණයාට විතරයි. වෙන කාටවත් ඒ ගිනි දැල් වලින් කිසිම හානියක් වෙන්නේ නැහැ. එයා වෙනුවෙන් තමයි ආවේ. එතකොට මරණයටපත් වෙනවා මේ ගිනි දැල් වල පිච්චිලා. එහෙමම ඉපදෙනවා. නිරණයත් අපිට සඳහන් කරන්න පුළුවන් මේ ස්වරූපේම නිරයට ගියයි කියලා අපි හිතන්නේ. ගිලෙහි අවිචිමානිරය අප්‍රමාණ දුක් විඳිනවා දැන්. දෙව්දත් තෙරුන් වහන්සේත් මේ අන්තක්කල්පේ පුරාම භාග්‍යතුන් වහන්සේ ලේසුලවල සංඝ වේදේ කරලා දෙකක් කර්ම ආනන්තරිය කර්ම කළා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ 15 වන පුරාවට ඒ අන්තක්කල්පේ පුරාවට අවිචිමානිරේ නිරේතරන් දිග පළල ශරීරයක් ඇතුව ඒ කියන්නේ යොදුන් 100ක් උසයි 100ක් පළලයි. ඇස් දෙකෙන් උඩට වහලේ කිමිදලා තියෙනවා. උඩට යටින් වලලු කර දක්වා යකඩ පොළවේ එරිලා තියෙනවා. අත් දෙක දිග ඇරලා තියෙනවා ඇත්තට. මණික් කටුව දක්වා බිත්ති වලින් එළියට මතු වෙලා තියෙනවා. ගිනි වලින් පිච්චි පිච්චි ඉන්න දුවන්න බෑ. අනිත් අය දුවන්න හරි පුළුවන් මට දුවන්නවත් බෑ. අකම්පේ අචින්තේ බුදුරජාණන් වහන්සේ විපත් කිරීමේ පවටයි දෙව්දත්තරුන් වහන්සේ සෙලෙන්නේවත් නැතුව නිශ්චලවම විපාක විඳිනවායි කියනවා. ඉතින් ඒ වගේ බොහෝ අය අවීචී ඉන්නවා. කොච්චර ඉන්නවද කිව්වොත් උණ බටේක හුණු පෙරෙවට පස්සේ ඒ හුණු අතර හිඩස් නෑ වගේ මේ සත්‍ය එකින් එක ලං වෙලා ඉන්නවා. හැබැයි එක්කෙනෙක් එක්කෙනෙක් ගැඟි හැප්පෙන්නේ නැහැ. තමන්ගේ කර්මයමයි තමන්ට විපාක දෙන්නේ වෙනම වෙන වෙනම. ඕනෝන්ට ඕනෝන් බාධා වෙන්නේ නැහැ. තව කෙනෙක් පේන්නේ නැහැ. හැබැයි බැලුවොත් එරදීයෙන් පේන්නේ එකට ඇල්ල ඉන්නා වගේ සත්තු ඒ තරම් ඉන්න මිනිස්සු මෙරිලා අවීචී ප්‍රතිච්ඡ අය. ඒ තාත්තට මේ වැඩිදුර නොසිතීම නිසා නන්ද මානවකයට පත් වෙන්න සිදු වුණා. ඒ කිසි වරදක් උප්පලවන්න තෙරණිය අත නැහැ. එතුමියගේ සිතෙත් නැහැ. ඉතින් එතුමිය නිසා මේ කාරණාව භික්ෂුණීන් වහන්සේලාට මතක් කළා. භික්ෂුණීන් වහන්සේලා ගිහිලා ස්වාමින් වහන්සේලාට මතක් කළා. සවැත් නුවරින් භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට සිහි කළා. උන්වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් මීපැණි වගේ හිතලා පව් කරනවා නම් ඒ විපාක දෙනකොට බොහෝ දුකට වැටෙන්න වෙනවා. මේකේ තියෙන රසය නිසා
පවෙහි ආදීනව විපාක දන්නේ නැතිකම නිසා සමහර ඇත්තෝ මෙවැනි පව් කරනවයි කියන එකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. ඒ තමයි අර්ථය. අපිට පැහැදිලි මේ නන්දමානවකයට වෙච්ච සිද්ධිය අනුව දැන් ඔහුගේ හිතේ තිබුණ මෙහෙම දෙයක් කරන්න ඕන. ඒව හිතුනම සමහර විට ඒක නොකරමත් බෑ. විපාක හිතෙන්නෙත් නෑ. ඉතින් යාගේ අදහසය කොහොම හරි උපක්‍රමශීලීව අර ඇඳක් යට රිංගගෙන ඉඳලා තෙරණින් වහන්සේ ක්ලාන්ත වෙලා විල්ලා වැටිච්ච වෙලාවේ ඇඳට එයාගේ ඒ අරමුණ ඉෂ්ට කරගත්තා. එයාට ඒක හරි රසයි. මීපැණි වගේ තුන යාට. හැබැයි ඊට සුළු මොහොතකට පස්සේ ගිනිදැල් වලින් වෙලාගෙන ගියා. එතකොට විඳිනකොට ගිනි වගේ. හැබැයි මෙතන පේනවා මේ කර්මය පෙරපසුන වී එවෙලම විපාක දෙන තරම් බලවත් වුණා. මොකද මේ බුදුසසුනේ දෙවනි ශ්‍රාවිකාව තමයි උප්පලවන්නා තෙරණින් වහන්සේ. ඒ දෙවනි උත්තමාවියක් අභිඥා සයක් ලැබපු උත්තමාවිය. ඒ කියන්නේ රහත් ඵලය සමග සිව්පිලිසිමියලාභී. එරිදිමත් භික්ෂුණීන් අතර ආග්‍රහය. එවැනි භික්ෂුණියකටයි මේ විපත කළේ. හැබැයි ඒක තෙරණින් වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතුමිය ස්පර්ශයක් වශයෙන් සලකනවා. කිසිම ගැටලුවක් නැහැ හිතට, කයටත් නැහැ. චිතරණින් වහන්සේලා අරිහත්ත්වයට පත්වීමත් එක්කම මේ කායික හෝමෝන පද්ධති බව වෙනස් වෙලා යනවා. ඔසප් චක්‍රේ බව නතර වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. භික්ෂුන් වහන්සේලටත් එහෙමයි. ධාතු නිපද වීම නතර වෙලා යනවා. යන්නේ මේක පැහැදිලි මේ හිත මුල් කරගෙනයි කයේ මේ තියෙන ශ්‍රාවයන් පවා නිපද වෙන්නේ. හෝමෝන ක්‍රියාවලිය පවා සිද්ධ වෙන්නේ ඒ අනුව. අපි හොඳ පැත්තට හිතන්න හිතන්න බොහොම හොඳ විදිහේ ශ්‍රාවයන් තමයි කයෙන් නිපද වෙන්නේ. ඒ වගේම කයේ තියෙන රස්මාලාවක් තියෙනවා. ඒක හැදෙනවා හොඳ විදිහට. ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඒක කියන්නේ ප්‍රසන්න වෙන්නේ හිත හොඳින් භාවනා කරගෙන. සමහර පැවිදි වෙලා උතුම් ජීවිත ගෙවනකොට එවැනි සාවින්නාසලගේ මේ මිහිණින් වහන්සේලගේ මූණ බැලුවත් පේන බොහොම නිවිච්ච ශාන්ත ජීවිතයක්. ඉතින් එහෙම නැති අය පැවිදි උනායි කියලා නෑ. බොහොම අප්‍රසන්නයි. දුටුවන් පැහැදෙන්නේ නෑ. මොකද හේතුව කෙලෙසුන්ගෙන් බරිත වෙච්ච හිතකින්, අසහනකාරී හිතකින් සහ දේපල ධනය සොයා යාමේ තෘෂ්ණාවෙන් කෙනෙක් කටයුතු කරනකොට පැවිද්දෙක් වුණත්, ගිහියෙක් වුණත් ඒ දෙන්න වෙනසක් නෑ. දෙන්න මේකයි. වෙනසට තියෙන ඇඳුම වෙනස්. ගිහි කෙනා ඒ ඇඳුම් ඇඳගෙන මේ වැඩේ කරනවා. සමහර පැවිද්දෝ සිවුරු ඇඟේ දාගෙන අර වැඩේම කරනවා. ඒතර ඇඳුම දාගත්තා කියලා එයාගේ අර හෝමෝන ක්‍රියාවලිය හරි මානසික තත්ත්වය හරි එයාගේ ප්‍රසන්න භාවය හරි හැදෙන්නේ නැහැ. ඒක ඉතින් පැහැදිලි ප්‍රත්‍යක්ෂයි. කෙනෙක් පැහැදෙන්නෙත් නැහැ. තොරව වනවාසී වාරි හුදකලා වාරි කොහේ හරි කමන්නේ. හිත සුවපත් කරගෙන ශාන්තව යම් කෙනෙක් වාසය කරනවා නම්, සමත භාවනා විපස්සනා වඩනවා නම්, කිසියක නොයලුණු සිතකින් ඉන්න සමත් නම්, දැන් හොඳ කතාවක් අපි ඊයේ කතා කරා. හිතින් ඇලෙන්නේ නැතුව පිටින් කටයුතු කරන එක. දැන් මේක ලේසි වැඩක් නෙවෙයි. නමුත් අපි කියා දුන්නා කළුතර බෝධියට රැස් වෙච්ච අයට අපි පුළුවන් තරම් ඇලෙනවා වෙනුවට ගැලවෙනවා කියන මාතෘකාව තමයි එදා ඊයේ කතා කළේ. එතෙද්දී අපිට අරමුණකට ආව එක තරුණ පුතෙක් ආව. යා පැවිදි වෙන්න කැමති කිව්වා. අවුරුදු 27යි කිව්වා. ඉතින් ඒ හඳුන්නා දීපු අම්මම කිව්වා මේ පුතාට අම්ම නැතුව විනාඩියක්වත් ඉන්න බෑ කියලා. මම ඒක හරි භයානක තත්ත්වයක්. මොකෝ අම්ම නැතුව විනාඩියක්වත් ඉන්න බැරි තත්ත්වයක් කියන්නේ හොඳ එකක්ද? ඔයත් කියනවා බණහන කට්ටිය. හොඳ නෑ නේ 27ක් වෙලා අම්ම නැතුව ඉන්න. අපි දන්නේ 27 දී අම්ම නේ වෙන කවුරු හරි තමයි නැතුව ඉන්න බැරි වෙන්න ඕන. ඒකත් නරකයි. නමුත් දැන් මේක හරි භයානකයි. මොකෝ අම්මා කොයි වෙලාවක හරි මැරුණොත් පුතත් මැරෙන්නද? තරහරනේ මං ඇහුවා. මොකද මැරුණොත් මොකද කරන්නේ? ඒ වගේ දේවල් අපින් උතුම්ලටත් සම්බන්ධතාවක් තියෙන වෙන්න පුළුවන්. මේ ආපු අය ගැන මං පුද්ගලිකව දන්නේ නැහැ.
ඊයේනේ ආවේ අද තමයි දැක්කේ හරියටම වුණත් මට එම් පුද්ගලික හැඳින්වීමක් නැහැ. නමුත් තේරෙන දේ තමයි මිනිස්සු ඇත්තටම ආදරය කරන්න ගත්තොත් එදාට තමයි පිස්සු වැදෙන්න පටන් ගන්න. ආදරය පටන් ගන්න ඇත්තටම ආලය කරන්න අපි පටන් ගන්න දවසේම තමයි අපිට පිස්සු වැදෙන්න පටන් ගන්න. මොකද මේක කෙලවර වෙන්නේ සමහරට මානසික රෝහලකින්. ඇයි අපි කියන බොක්කෙන් කරන්නේ බොක්කෙන් කරනවද? එහෙම කරන්න හොඳ නැහැ. බොක්කෙන් නෙවෙයි කරන්න ඕන කරන දෙයක් අතින් පයින් කරාට කමන්නේ. මේ අවශ්‍යතා සලකා. ඒ කියන්නේ අපි ජීවත් වෙනකොට අපිට තනියෙන් ජීවත් වෙන්න බෑනේ. දැන් මටත් බෑ. මට කවුරු හරි ඉන්නවද? දැන් අපි ආරණ්‍ය ගත්තොත් දානි නැති වුණොත් මට දානි හදා ගන්න බෑ. සමත් නැහැ මම. ඒතකොට ඒ සඳහා අපි පිරිසක් දැන් ඉන්නපත් කරගෙන. ඒක ඉතින් අපි අපිට අවශ්‍ය නිසා දානි හදා ගන්න කරයි කියන එක නෙවෙයි. පිරිස එකතු වුණාට පස්සේ යාළ ඉතින් බඩගින්නේ නැහැ නේ. ඒ කට්ටියත් දානි හදා ගන්නවා. අපිටත් ඒන් ටිකක් පූජ කරනවා නේ. එතකොට එකක් තමයි දායකයා අපිට අවශ්‍ය වෙනවා සිව්පසයේ චීවර පින්දපා සේනාසන ඔය හතර ලබන්න. එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙක්ට දායකයෙක් ඕන වෙන්නේ මොකටද? අන්න පැහැදිලි කතාව. චීවර ඕනේ, දානෙ ඕනේ, කුටියක් හදාගන්න ඕනේ. ඊළඟ ඔය ටික ඕනේ නැත්තම් මට දායක ඕනෙත් ඕනේ නැහැ. ඔහෙලව තියාගෙන ඉන්න මොකටද? මට මේ අවශ්‍ය දේවල් ටික ගෙන්න ගන්න. කිලි ඇත්ත කතාව කිව්වොත්. නම් බටර් පාරකුත් ගන්නවද නේ? පින් දෙනවද බන්න කියලා. නමුත් ඇත්ත කතාව තමයි ඔයාලා ගෙදරෙක් කියන්න මේ සංසාරෙක් කියන්න සම්බන්ධ පවත්තන නෙවෙයි. අපි පොදුවේ කිව්වොත් දායක අපි අසුරු කරන්නේ මේ වැඩ ටික කරගන්න. මෙහි වැඩ කරගන්න නැත්තම් මමත් තනියෙන් ගිහින් කොහෙ හරි ඉන්නවා. එතකොට මට ඉන්න පුළුවන්. ඒ හේතුව මට මේ ලොකු වැඩ පිළිවෙලක් කරන්නේ මට දායක සභාවක් ඕනේ නැහැ. එතකොට හුදකලා වින්න ඔලතර මේ සම්බන්ධයට හේතුව දැන් මේ ආරණ්‍යක එහෙම අඩුයි මේ වගේ කපටි සම්බන්ධ කරන. නමුත් ගම්වල පන්සල් වල දායකයෝ හාමුදුර ඇසුරු කරන්නේ ඇයි කියලා ඇහුවොත් බනහන නෙවෙයිනේ. ඇයි? කතාව දන්නෝ. මලගයක් වුණොත් පාංශු කුලට වඩින්නේ නැහැ හාමුදුර ඇසුරු කරේ නැත්තම්. ඒ නිසා දානමාන දීලා උපස්ථාන කරලා අර හාමුදුරෝ තියා චාටුවෙන් තියන් ඉන්නවා පාංශු කුලට වඩන්න ගා. එක දෙක හත් දවසේ බණ කියා ගන්න දානෙට නේ. තුන් මාසෙ හැමම එක දිගට යනවා. විස්තරය ලයිස්තුවක් තියෙනවා ගම්වල එක තියෙනවා. අපි කැලේ ඉන්න නිසා අපිට එහෙම ආරාධනා නැහැ අඩුයි. අපි ඒ සඳහා නෙවෙයි සල්ක අපිට අවුරුද්දට සැරයක් තමයි අපි දායක වෙන්නේ. එයාලා අපිට දාන දෙනවා, අපි පින් දෙනවා. ඒ පින් දීම නිසා එයාලා සන්තෝෂ වෙනවා. සන්තෝෂ වුණොත් විතරයි ලබන අවුරුද්දෙත් එනවා. පින් දෙන්න ගිහිල්ලා දාන නැති වෙච්ච අවස්ථා දෙක තුනක් තියෙනවා. පින් දෙන්න ගිහිල්ලා. ඒ කියන්නේ වැඩි හොඳටනේ පින් දෙන්නේ. එක තැනකුණ පින් දෙනකොට ස්වාමීන් වහන්සේ කටහඬ ඇහිලා නැහැ. මම හිටියේ නැහැ. ඉතින් අපේ ශිෂ්‍ය නමක් හිටියේ. එයා මේ පින් දෙනකොට අපේ ගම්පැත්තේම මේ ග්‍රාමසේවක නෝන කෙනෙක් ආවේ දාන දෙන්න. මෙයා ටිකක් නීතිකාරයා. අනේ හාමුදුරනේ අපිට සද්ද ඇහුනේ නැහැ. අපි ආයෙන්නෙත් නැහැ. ඉතින් මම මොකෝ පස්සෙන් යන්නේ? අනේ මං කෝ ඉතින් කරන්න දෙයක් නැහැ. පව තමන්ගේ පව. බණ ඇසුනා හෝ නැසුනා හෝ පින කරගන්නේ මටද තමන්ටද? මම මෙනුවෙන්ද පින් කරන්නේ? මේ කට්ටිය වල දැන් ඊනම් දාණිය හදන්නේ මටද? නෑනේ තමන්ට. ඒක හොඳට අවබෝධ කරගන්න ඕන මේ හැම වෙලේම මේ දෙන්න. නැත්තම් මට පළියට ලොකු හාමුදුරුවන්ට පළියට අරයට පළියටද අපි මේව කරන්න කියලා හිතුවොත් ඒක 100ට 100ක් සාර්ථක වෙන්නේ නෑ. අනුන් නිසානේ අපි කරලා දෙන්නේ. හැමදෙස්සෙම ඉතින් අපි මේ හැමදේම කරන්නේ සාසනික දේවල් නම් නිවන් දකින්න කරන වැඩ අත් වැඩ. මොන වැඩේ? අත් වැඩ තමන් වෙනේ. පර වැඩ gedara කරන්නේ ඒවා තමයි. ඔෆිස් යනවා නේ. ළමයි ඉස්කෝලේ යනවා. මොන වැඩේ? පර වැඩ. අපිට ඉතින් නෑ අපේ වැඩ කියලා නෑ. ඒවා සම්පූර්ණයෙන් පර වැඩ. මොකද කිසිසේත්ම සසරටවත් නිවනටවත් හේතු වෙන්නේ නෑ. හැබැයි ඉතින් මැරිගෙන උදේ 4 ඉඳන් නැගිටගෙන අමුඩ ගහගෙන මිනිස්සු වැඩ කරනවා කොහෙටද? කොහෙටවත් නැහැ. මේ ජීවිතේ ජීවත් වෙන්න කොච්චර මැරෙනවද? දැන් මම දැකලා තියෙන ඔෆිස් එකේ ඔෆිස් වල වැඩට යන කොළඹ කෝච්චිය යන මාතරින යන කට්ටිය ඉන්නවා. නැගිටින්නේ සමට විතර. මම නිදාගත්තේ 10:00 11:00 විතර. පැය 5යි තියෙන්නේ. ආයෙ නැගිටිනවා.
ඊට වඩා හොඳ ස්ටේෂන් මේ මොකක් හරි කරගත්ත නැහැ දත් දාගත්ත නැහැ එතනම ඉඳලා යන්න පුළුවන් නැත්නම් ඔෆිස් එකේ ඉන්න පුළුවන් මොකද මේ මිනිස්සු බලනකොට පාරේ තමයි වැඩියෙන්ම ඉඳලා තියෙන්නේ අත්දැකීම ගත්තොත් එහෙම දැන් මොකද්ද කියන්නේ අනුන්ගේ බර ඇද්දද නැද්ද අනුන්ගේ බර ඇද්ද මේ ටීකර කලනකොත් කලින් කතා කර අම්ම කෙනෙක් එයාගේ මහත්තයර වයසයි ගොඩක් ඉතින් මේ මිනිස්සු වෙනුවෙන් කො දැන් ජීවත් වෙන්නේ දැන් මේ සල්ලි හොයනකොට මොකද මහත්තයර වැඩ කරගන්න බෑ එයා දාල යන්නත් බෑ යෝ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. තමන් කර්ම කරලා තියෙනවනම් ඒක ගෙවන්නම සිද්ධ මම නම් කියනවා ආට දාලා එන්න ගමල ගහලා යන්න කියලා මං කියයි. හැබැයි ඒ මිනිස්සුන්ට හිතෙන්නේ නැහැ. ඇයි? පව. මොකක් හරි සංසාරේ ණය ගනුදෙනුවක්. ණය ගනුදෙනු කතාවක් තියෙනවා දැස්. එහෙම කියමුකෝ. ණය ගනුදෙනුවක් තමයි පියවන්න. ඉතින් ණය aran තියෙන ගෙවලා නැහැ. ඒ ණය ගෙවනකම් ඒ මිනිස්සෙට වැඩ ටික කරලා දෙන්න ඕනේ සිංහලෙන්ම කියන කිසි වැඩක් කරන්නේ නැහැ ඔක්කොම කරලා දෙන්න ඕනේ අතරින් හිතෙන්නේ නැහැ අතරින් හිතෙන්නේ නැහැ පව් කියලා හිතනවා නැත්තම් ඉතින් ලේසියෙන්ම යන්න පුළුවන් අතහැරලා දැම්ම ගියා ඒ වගේ මේ මනුස්ස ලෝකයේ ඉපදිලා දැන් ඉන්න මිනිස්සු අතර නෙවෙයි කරලා තියෙන බලනකොට ජීවිත කාලෙම පරවැඩ ඒ අනුව අපි කිව්වා දැන් මේ සම්බන්ධකම් ගොඩනගෙන ඇයි කියලානේ කතා කරේ දැන් ඉස්කෝලේ යන කාලේ මතකයි යාළුවෝ ඕන. හැබැයි මට හිටිය යාළුවෝ දෙන්නයි. මොකද මම අඩු කරගත්තා. හැබැයි අනිත් අයට බැලුවොත් 10 20 ඉන්නවා. සිගරට් බොන්නත් ගන්න ඕන උන් එක්ක. අරක්කුත් බොනවා ගිහිල්ලා. ඇයි කියලා ඇහුවම නෑ වලියක් ගියොත් ගහන්න කවුරු ඉන්න එපා. එච්චර වෙනමකුත් නෙමෙයි අවශ්‍යතාවය. දැන් මම ඒක නිසා වලි නොදාගෙන හිටියා. දැන් මම වලියක් දාගත්තොත් මං වෙනුවෙන් දෙන්නයි. උන් දෙන්නත් දුවන් ඉඩ තියෙනවා. මොකද උන් බයයි කුල්ල දෙන්නේ. ඉතින් ගුටි ගන්න බෑනේ එහෙම නිසා මේ වලි වලට යන්නේ නෑ මං. ඉතින් ඒක හේතුව. ඒතර යාළුවෝ නැයි වලියක් ගියොත් ගහන්න. ඉතින් ඒක සාර්ථක නැහැ ඉතින්. නමුත් ඕන. අවශ්‍යයිනේ. දැන් අපේ ගම්වල ඉස්සර තිබුණා මේ අතු හෙවිලන වහලට පොල් අතු. දැන් මේක ගෙදර මිනිස්සුන්ට තනියෙන් කරගන්න විදියක් නෑ. ගමේ යාළුවෝ ටික ඉන්න ඕනේ කැම ටිකක් දීලා මුං වගෙනගෙන වහලේ නැගගෙන පොල් අතු බඳිනවා ඉස්සර. එතකොට පේනවද මොකද්ද මේ ආදරේ? මොකටද මේ යාළුවෝ වෙලා තියෙන්නේ? වැඩ කරන්නේ නැද්ද? තමන්ගේ වැඩ ටික කරගන්න. කපටිනේ මිනිස්සු. දැන් මේ පැවිද්ද විතරයි නිවන් දකින්න ආපු එක්කෙනා විතරයි කපටි නැතුව මේ වැඩේ කරන්නේ. අනිත් ඔක්කොම කරන්නේ ගනු දෙනු. ගන්නවා දෙනවා. එතකොට ස්වාමි භාර්යා සම්බන්ධ කියන්නේ ඒකටමයි. එතනත් වෙන්නේ මොකද්ද? ස්වාමියාට කරගන්න බැරි වැඩ ටිකක් තියෙනවනේ. පිරිමියට බැරි වැඩ තියෙනවා. සාමාන්‍යයෙන් කෑම රසට දන්න පුළුවන් ඉස්ත්‍රීන්ද කියලා අපි අහලා තියෙනවා අපේ රටේ කොහොමත් කුස්සිය බාරව ඉන්නේ වනිතාවට. ඒතර අම්මල තාත්තලා අපි නැති දවසක උඹට යන කලක් නැහැ. ඒ නිසා තෝ කසාදයක් බඳපං කියලා සාමාන්‍ය ළමේ තනියෙන් ඉන්න හැදුවත් ඉන්න දෙන්නේ නැහැ. පිරිමි ළමේට බඳලා දෙනවා. ඒ දෙන්නේ කටර රහට කෑම ටික හදාගන්න. රෙදි ටික හොදගන්න. තව තව වැඩ තියෙන ඒවත් කරගන්න. ඒවට මෙයා සලකන්න ඕන. නිකන් එයා ඒව කරන්නේ නැහැ. එයාට මොනවද ඇඳුම් අරන් දෙන්න ඕන. මාලවලු ඉල්ලන්නේ වරන් දෙන්න ඕන. ෂොපින් එක යනවා, මූදු වලට එක්ක යන්න ඕන. බර වැඩ ගොඩක් තියෙන ඊට පස්සේ මෙයාගේ දෙනු. ගනු දෙනු. අරක ලැබුණා මෙයාත් දෙන්න ඕන. දැන් මේක යම් පව දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ නැහැ. අරයා විතරයි යුතුකම කරන්නේ අනිත් එක්කෙනා කරන්නේ නැහැ. මොකද වෙන්නේ? දාල යනවා නැද්ද? සැපේ නැති වෙනකොට අවශ්‍ය දේවල් පැහැදිලි මං කියන එක තේරෙනවා ඇති. අදාළ දේවල් ලැබෙන්නේ නැති වෙන්න තමන් ඉල්ලන දේ ලැබෙන්නේ නැති වෙනකොට ගනුදෙනුව සම්පූර්ණ වෙන්නේ නැති වෙනකොට එක්කෙනෙක් යනවා. එහෙනම් හොඳ පවුලක් කියන්නේ මොකද්ද? හොඳට ගනුදෙනු කරන පවුලක්. ඒ කියන්නේ යුතුයකම් ටික හොඳට කරනවා. ඊට පස්සේ දරුවෝ වෙනුවෙන් යුතුයකම් කරනවා කියලා එකක් තියෙනවා. ඒකත් අපි කරගෙන යනවා සාදරයෙන් මොකෝ මගේ දරුවෝ කියලා හරියට සලකනවා මේ කුඩා වයසේදී ළමයින්ට හරි ආදරේ වෙනවා මොකද හේතුව දැන් බලු පැටව වුණත් අපි දැකලා තියෙනවා හරි ලස්සනයිනේ පොඩි කාල ලස්සනයිනේ බලු පැටව උන් ලොකු වුණා මොනවා කියලා කැතයිනේ ඇයි මේ පැටව ඒ වගේ පොඩි ළමයි ලස්සන වෙන්නේ ඇයි මව්පියන්ගේ සෙනෙහස වැඩි වෙන්නේ ඇසුරු කරන ජනතාවගේ ආශිර්වාදය වැඩි වෙන්නේ එතකොට උදව් කරන ඕන කෙනෙක් ඇවිත් හැබැයි මේ ළමයිම 18 20 වෙනකොට එච්චර හුරුතල් නැහැ මම නිදන්න විදිහට හුරුතල් නැහැ 18 20 ළමයි. හරි සැරයි. අම්මලට බයිනෝ. අම්මලා දන්නව අපිට අනේ අපි කරන්නේ පැත්තරලා ඉන්න මේ පිස්සු කියන්නේ බයිනවා.
ඇයි වයින්නේ? දැන් අර කිරි බීපු කාලේ දන ගාපු කාලේ ඒව ඉවරයි. ඒ සෙල්ලම් ඉවරයි. දැන් මට වැඩ ටික කරගන්න බල ඔහෙල හිටියත් එකයි නැතත් එක ළමයි එහෙම යනවා. හැබැයි බලාපොරොත්තු වෙන්නේ මේ පොඩි කාල ළමයි වෙනුවෙන් ජීවිතය ගත කරලා අවුරුදු 20ක් 30ක් එයාලා වෙනුවෙන් බර ඇදලා අපි හිතුවේ අපිට සැපක් සැනසෙල්ලක් වේවා කියලා. දැන් මම කිව්වනේ අනුමෝදනා කරාම දානි වැඩි වෙන්නත් පුළුවන්, අනුමෝදනා කරාම දානි නැති වෙන්න පුළුවන්. මෙහෙම වැඩක් අපේ සානස් කෙනෙක්ට වෙලා තියෙනවා. උන්වහන්සේ මේ සතුට වැඩිකමට බණ කියලා තියෙනවා. බණ කියද්දි කිව්වොලු ඒ දුවෙක් ඉඳලා තියෙන දුව බඳින්න හදන්නේ දැන් ඉස්සරහට. අදහෙට බඳිනවා එයාව. මටත් ඒක වෙලා තියෙන දෙයක් ඒක මම කියන්නේ. ඔයගේ බණ කියන්න හොඳ නැහැ. මොකද අපිට ඒක තේරුණාට ඔය අහන මිනිස්සුන්ට ඔක තේරෙන්නේ නැහැ. ඉතින් අම්මයි තාත්තා දෙපැත්ත තියන් කෝලු මේ දුව බන්දලා දීලා කරන්න යන්නේ ලොකු පවක්. හරිද? අමාරුවේ දාන්න ඔය දෙන්න මේ හදන්නේ මේ මිනිස්සයා ළමයා. හැබැයි පින්වත්නි දූටත් බඳින්න ආසාව තියෙනවා. හරිද? අපි මේ බණ කියන්න කලින් හොඳට ඔළුවට තට්ටු කරලා ඩොක්කක් කරනවා බලන්න ඕන මම මේ කියන එක මුණ්ඩ වැඩක් තියෙයිද? නැත්තම් වෙන බණක් කියන්න ඕන. මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. තැනට සුසු විදියට කියන්න බැරි කමක් තියෙනවා සමහර විට. දැන් මගුල් ගෙදර ගිහිල්ලා කියන්න ඕන මගුල් ගෙදර බඳින දෙන්නට ඒ ජීවිතේ සාර්ථක වෙන බණක් නේ කියන්න ඕන. මම එක සැරයක් කිව්වා අසුබ භාවනා 33. දැන් හරියටම මේ පිටර සෙම වගේ මේක විරුද්ධයි. මොකද මේ ජෝඩු අලුතෙන් පසාද බැලලා මේ මදු සමය ගත කරන්න යන ඉන්න වෙලාවේ මේ හාමුදුරුවෝ කියනවා කේසාලෝම උන් හිතුවා මේ ඉරිසියාවට තෝ එකත් එකට මේ හාමුදුරුවෝ මෙයාට නෑනේ. එයාට හනිමුන් නෑ අපිට දැන් යන්න දෙන්නේ. මදි එක හිතුණා. بس මාව ඊට පස්සේ කපලම දැන්. ආයි බණක් නැ දාන්නේ නැ. ඒ මාව සම්බන්ධ කරපු අම්මා එංගලන්තේ කොහෙද එක්කෙනෙක්. එයාත් කතා කරන්නේ එයාත් තරහ වුණා. නැත්නම් එංගලන්තේ පැත්තේ පොඩි කවමක් යන තිබිච්ච chance එක නැති කරගත්තේ. ඒ කියන්නේ හිතුවනම් ඕක වෙන්නේ නැ නේ. ඔච්චරවත් කියලා සරණසෝ කටපියන් ඉන්න කියන්න එපයි කියලා. මට හිතවත්මයි මට කියනවා. ඔය ඇත්ත උනත් කියන්න එපයි කියනවා. ඇත්ත තමයි. දැන් සුබ භාවනාවකින් හොඳ භාවනාවක්. හැබැයි ඒක උණ්ඩ ගැලපුණේ නෑ. කේක් කෑල්ලක්වත් එව්වේ නෑ. තරහ වෙච්ච පාර. අසාද බැන්දා. එව්වේ නෑ. දැන් මොකදුනේ හාමුදුරුවෝ තරුණ ගෑනු මිනිසුන්ට අසුබ උගන්වන්න කියලා හාමුදුරුවන්ගේ කේක් කෑල්ල පවා හාමුදුරුවන්ට නැති වුණාද නැද්ද? නැති වුණා. හැබැයි ඔය බණ තේරෙනවා 45 50 පෑන්නම ඔය ජෝඩුවට මේක තේරෙන. එතකොට මටත් වයසයිනේ. එතකොට කේක් කරන් එනවා මට දත් නෑ කන්න. ඇත්ත කිව්වේ කාරි සාන්නාද? දැන් අපා වෙලා තියෙන බර ඇදලා අරුන්ට බැඳපු ගමක තේරුණාද මං කිව්වට? මම හිතුවේ මගේ සත්භාවයෙන් මට වැටහිච්ච ධර්මයේ අනුව මම කියලා දෙන්න ගියා. පැයක් විතර කියන්නේ ද අපරාධ. මේ වැඩක් උන්නේ. උනේ එකම දේ ලැබිච්ච දේත් නොලැබී ගියා. එංගලන්තේ යන දිවිච් එක නැති වුණා. ඒ උපාසකම්මත් කතා කරන්නේ වන්නේ පැත්තව බලන්නේ. ඇයි බලන්නේ නැත්තේ? මේ වැරද්දක් කරලා නෙවෙයි. ඒ තැනට ගැලපෙන විදිය බණක් කීවේ නැති නිසා දැන් ඒ වගේ ඊයේ පෙරේද වෙලා අර අපේ අනිස්සවන්නාස කෙනෙක්ට මට නෙවෙයි අනේ දානේ ඔක්කොම ඉවරලා මේ බිම් වාඩි කරන් අම්මට දාත්තට එහෙම අනුශාසනාවක් කළා. ඔයාලා මෙහෙම කරන්න එපා මේක වැරදි මේ ළමයා මහාන කරන්න ඈ එහෙම හිතේනවා. ඉතින් අපිටත් අර මහානලා අපි සැපෙන් ඉන්න නිසා අපිට දෙන මුණ්ඩත් සැපෙන් ඉන්න අපි කියලා දෙන මුත් එයාලා කියනවා නෑ මට බඳින්නමයි ඕන. දුව කියනවා මට ඕනේ බඳින්න. තාත්තා කියනවා මට ඕනේ දුව බඳින්න. අම්මත් කියන මටත් උන බඳින්න. දැන් කවුද තනි උනේ? හාමුදුරු එක පැත්තක තනි උනා. ඒ පාර පස්සේ ඒකට ප්‍රතිචාර හොඳ උනේ නැහැ. දැන් පේනවා සත්‍ය තමයි කියන්නේ ඇත්ත. දැන් අපි කිව්වොත් ඒ කතාව ඇත්ත. කසාද බැඳීම කියන වචනෙම තියෙනවා බැඳීම කියන එක සහ බන්ධනය. ඒක දුකක්. පේමතෝ ජායති සෝකෝ. ඊට පස්සේ ඉමෝ කියලා ඇප් එකක් තිබුණා පහුගිය කාලේ මගේ ගාවත් තිබුණා. ඔකට එකතු වුණා මේ සජීවි කණ්ඩායම් ගොඩක්. يعني යාල සජීව සමූහ වශයෙන් එකතු වෙලා ඉන්න පිටරට වැඩ කරන ළමයි ඉන්නේ. ඔක්කොම තරුණ තරුණී ඉන්නේ. ඉතින් මෙයාලා මට ඉවරයක් නැහැ කතා කරලාගෙන ප්‍රේමය ගැන බණ කියන්නේ සවනස්. ආදරය ගැන මුන්ට එච්චරයි ඕනේ. වෙන මුකුත් එපා. අනිච්චව සංකාරී ඒව කියන්න එපා. කියන්නේ මොකද? ප්‍රේමය ආනිසංස. ඉතින් මම දන්නේ එකම ගාතාවේ ප්‍රේමය ආනිසංස ගැන. කියන්න දොන්න. ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමතෝ ජායති බයම් පේමතෝ විප්පමුත්තස නතිසෝක කුතෝ බය. දැන් ලයිව් කියන පැයක් මොනවා කියන්නේ? ප්‍රේමයේ ආදීන කිසිම ආනිසංසයක් කිව්වේ නැහැ. ඒ දයින් පස්සේ ආරාධනා නැත.
මටත් ගැලවෙන්න ඕන හරි වදයක්. මම හැරය හතර කතා කරනවා, අටර ලයිව් එකක් තියෙන එකට එන්න ඉන්නේ කියන පොඩි ගානකුත් දායකත් වෙනවා ඔකට එකතු කරලා කට්ටිය අර පින් කැටේට සල්ලි දානවා වගේ. ඉතින් ওই රුපියල් 1000ට 1500ට මට හිතට එකඟ නැති බණ කියන මට බෑනේ. ඒ පාර මං එහෙම කිව්ව පාර ආයි කතා කරේවත් නෑ. එදා දායකත්වයක් වැටුනේ නැද්ද ඔකට? එපා වෙච්ච පාර ප්‍රේමෙත් එක්ක එපා වුණා. දැන් ඇත්ත නේද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? දැන් ඇත්ත. හැබැයි වෙලා තියෙන මොකද්ද, මේ මිනිස්සුන්ට මොලේ මදි නිසා ඒ ඇත්ත තේරෙන්නේ නැහැ. හරි දේ තේරෙන්නේ වැරදි වගේ. අපි හොඳට දෙයක් කිව්වම වෙන්නේ ඒක අනිත් පැත්තට යනවා. ඒ අනුව දැන් ඒ හාමුදුරුවන්ටත් ඊළඟ අවුරුද්ද දාන්නේ නැති වෙනවා. පැහැදිලි විස්තරේ ආයෙ දෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ආයෙ මැරලා ඉපදෙනවද මම? කෝවිදාලා මකනවද මාව? නැත්තම් මේ හාමුදුරුවන් කට වහනවද? මොකද කරන්නේ? වෙන මව්පියන්ට දාව ඉපදවන්නේ නැහැ අලුතෙන්. දැන් මේ තියෙන தත්ත්වෙත් එක මගේ කට කොම හොඳ නැහැ. මම අනිවාර්යෙන් ඔය කියන එක කියනම තමයි කියලා දායකයෝ නැති කරගන්න ඕම තමයි. ඒක ඇත්ත. ඒක ඒ ගැන මම දුකකුත් නැහැ. දැන් සමහර අය කියන ඔබ වහන්සේ අපිට ඕනි දෙයක් බණ කියන්න. මං කො උඹලට ඕනි දෙයක් බණ කියන්න. මම මොකට ඉබතුනේ? මගේ ජීවිතේ නේ මේක. නේද? මගේ ජීවිතේ මට ලැබුණේ මට ඕනි විදිහට ජීවත් වෙන්න. නැතු එක එක්කෙනාට ඕන ඕන ඒවා කරන්න නෙමෙයි මම ජීවත් වෙන්නේ. එහෙම වැඩක් නැහැ. ඊට වඩා හොඳ දමල ගහලා යනවා තනියෙන් කොහෙරි ඉන්න ගිහලා. ඉතින් උපාසකම් වල හරියට මට බණ කියනවා, ගෑනු අයට දොස් කියන්න එපයි කියනවා, කාන්තාවන්ට ගරු කරන්න, මම ගරු කරන හරියට කාන්තාව නේද? පෞගී කාලේ අර වෙලිමඩ සද්දාසිලා හඳුරුව කියලා තිබුණා, කාන්තාව නැත්තම් මේ දූලා ඉපදෙන්නේ බොරු කිව්වා මේ කියලා. ඒක පොතේ තියෙනවා නැත්තේ නැහැ, ඇත්ත. හැබැයි කාන්තා සංගමේන්ටම තරහා ගියා. පිටරට ඉඳගෙන හැමතැනම ඉඳගෙන ගෑනු අය කමෙන්ට් කරන්න ගත්තා පුදුම විදිහේ කමෙන්ට් කිරිල්ලක්. කොහොම කරේ බැනලා දාලා තියෙනවා. ඔබ වහන්සේ ගෑනු කෙනෙක් ගෙන්නේ දීපුදුනේ. ඇයි එහෙම කියන්නේ? මේ බොරුද කියලා තියෙන්නේ. ඇත්ත කියලා. හැබැයි ඒක විස වුණා ඉස්ත්‍රි සංගතියට. දැන් මගෙත් එක ජාතකයක් තියෙනවා. මම ඒක 2010 12 කියපු එක. කුණාල ජාතකය. ඉතින් හරියට කට්ටියගෙන අනේසානස ඔක කියන්න ඕවා අපිට. මං කෝ ගෑනු නැති තැනක කියපන්. දැන් කියන්න බෑ. මොකෝ ඔකේ තියෙන්නේ ගැහැණුන්ගේ දොස්නේ. ඉතින් ඒක උපාසකම් වල ඉස්සරහා වාඩි කරා. ඔක කිව්වොත් එහෙම මට කුටි ගන්නනවා. දානයක් ලැබෙන්න තිබුණොත් ඒකත් නැති වෙනවා. නේ? ආයි කර ගන්න බෑ. ඔය වැඩි දැන් බැට කාලා ඉන්නේ හොඳටම. දැන් ඇති. ඒ නිසා ආයි නම් කුණාල ජාතකේ කියන්නේ මෙන්න මේ වගේ සංගමයක් ආවොත් පිරිමි ටිකක් වැඩ කරන් අපි කතා කරගමු. වෙනම අපේ පිරිමි සංගමේ විතරයි. ඉස්ත්‍රී මානසවේට හෙන්නවත් ඔවා කියන්න එපා. ඒ දේශනාවේ තියෙන දැනගෙන ජීවත් වෙන්න කියලා. මොකක්ද කියලා තියෙන්නේ? දැනගෙන ජීවත්. නැත්නම් ඉස්ත්‍රීන් ගහලා පන්නන්න කියලා නෑ. ඒක ඕන අනිවාර්යෙන් ගෙවල් දොර අතු ගා ගන්න, මොප් කර ගන්න, අර කිව්වා එකීම කීනු කී රෙදි හොද ගන්නනේ. ඒ ටිකට කියන්න එපා. ඒත් ඉදරකින් කියන්න එපා. ඒකට අපි මේ ඔය දියන් ඉන්නේ. ඒක කියන්න එපා. ඒක පැනලා යනවා, ගෙදරින් යනවා යන්න ගහලා. තමල ගහලා දාලා. අර තියෙන අගුණ ටික තියෙනවනේ. ඒක හොඳට හිතේ පදිංචි කර ගන්නවා. ඉස්ත්‍රීන් වනාහි මෙසේ. දැන් මේ පැත්ත බලන්න නැතුව කියන්න ඕන. මේ පැත්තේ දැන් ඉතින් ඒකේ මයික් එක කතාවක් කියන කට්ටිය සාර්ථක වෙන විදියට ජීවිතේ. ඒ අනුන්ගේ ගෙවල් වල තියන්න එපාලු හතරක්. හරිද? යාළුවෙක් ගෙදරවත් තියන්න එපා මේක. මොනවද මේ හතර? වාහනේ. ඕක වාහනේ දිල බලන්න කාට හරි මොකද වෙන්නේ කියලා. හොඳටම නාස්ති කරලා සර්විස් කරන්නේ නැතුව කාබාසිනේ කරලා දෙයිද නැද්ද? අනිවාර්යෙන් දෙනවා. දැන් අපේ බාප්පගෙන දීලා තිබුණා. අවසාන වශයෙන් වාහනේවත් හොයාගන්න බැරුණා. එහා දෙයිල කොහෙද හංගලා? ඒක හොයන්න පොලිසියට ගිහිල්ලා පොලිසියත් එක්ක ගිහිල්ලා වාහනේ ගෙනාවේ. දෙන්නේ වාහනේ දෙන්න එපා, දුන්නොත් ඉවරයි. එළදෙනව දෙන්න එපා. එළදෙනව දුන්නොත් මොකද කරන්නේ? කිරි අරගෙන උපරිමේ ගන්නවා. අයිතුරු කරන්නේ පැටියටවත්. ඒ අපේ නෙවෙයිනේ අනුන්ගේ අරගෙන්නේ. ඉතින් තුන්වෙනි එක මතකනේ, හතරවෙනි එක මතකයි හොඳටම. ඒ කවුද? තමන්ගේ බිරිඳ කොහෙවත් තියන්න එපා. තමන්ගේ භාර්යාව කසාද බැන්දා නම් තමන් ළඟම තියාගන්න, නැත්නම් තමන්ගේ අම්මා ළඟ තියන්න. කවුද යාට නම් කරන්නේ? නැන්දම්මයි ලේලි එකට තියන්න. එතකොට මුන් දෙන්න ගහගෙන කෙනෙක් හරි ඉතුරු වෙනවනේ කවදා හරි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ කට්ටිය රට යනකොට එහෙම වැඩවලට යනකොට එහෙම කොහෙද තියලා යන්නේ වැඩි හොඳට? කොහෙද කියන්න බලන්න. නෝනාගේ අම්මලා ඊදටම ගිහින් තියන්නේ. ඒ අම්මා කවදාවත් දූට වරදක් කරයිද? දුව වැරද්දක් කරොත් පුතාට කතා කරලා බෑනට කියයිද? මම ඔබ හිතනවාද එහෙම කරයි කියලා? මම නිකන් හොඳ ඇත්ත කතාවක් මේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ කියපෝ හරියද නැද්ද? එතකොට හරියටම හරි. කොහෙවත් යන්න එපා කියලා.
තියෙනවනම් තමන්ගේ මව් ළඟ තියන්න. මොකද එයා අනිවාර්යෙන් දසමෙට හොයනවා, අඩියක්වත් එළියට තියන්න එයා ඉඩ දෙන්නේ නැහැ. ගොරොත් වැරද්දක් අනිවාර්යෙන් පුතාට කෝල් කරලා හරි නැන්දම්ම අනිවාර්යෙන්ම ලීලිට වැඩේ දෙනවා. පැහැදිලි? එහෙනම් කොහෙද මේ කීප කාරණාව තියෙන්නේ? කුණාල ජාතකයේ තියෙන්නේ. මේවා මොකටද කියලා තියෙන්නේ? නිවන් දකින්න එක පාරට නිවන් දකින්න නෙවෙයි කියලා තියෙන්නේ, නිවෙන්න පෙර සැනසෙන්න. එතකොට කොච්චර පෞල් තියද මිනිස්සු ගෑනු ඉන්නවද දුකෙන්? මේව හරියට කරලා නැතුව ප්‍රශ්න ඇති කරගෙන අනුන්ව විශ්වාස කරලා වැඩ කරලා නේ. ඒක නිසා මේ ජාතකේ හරි ලස්සන ජාතකේ වටින එකක් වෙනම කියව ගන්න පුළුවන් නම් ජාතක පොතේ තියෙනවා. ඉතින් මේක වුණා මං කිව්ව අර වගේම වෙනවා අන්තිමට. අර සද්දාසිල හඳුරනට මඩ ගැහුවා වගේ අපි කිව්වත් අපිට ලොකුවට මඩ ගහන්න අපි වඳුරන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ. ඒව බලන්නේ නැති නිසා හොඳයි. ඉන්න ටික දෙනා වුණත් වෙන්නේ මොකද? අපිට විරුද්ධවයි ධර්ම දේශනාව කළේ කියලා කාන්තා සංගමයේ විසින් පෙස්සමක් ඉදිරිපත් හරියේ පිරිමින්ට කියලාම දානි හදා නේද උපාසකම්. වළඳ ගන්න කැත්තේ අපි නම් දාන දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා මේ පාඩම් දෙක තුන ඉගෙන ගැනීම නිසා අපේ දැන් ස්වාමීන් වහන්සේට පොඩි අවබෝධයක් වෙලා තියෙනවා. තැනට හරියන බණක් ඕනේ කියන්නේ. ඒ නිසා ඒ අනුව අද බණත් ගැලපෙන්නේ නැහැ මෙතෙන්ට. ඒක නමුත් අපේ අර දේශනා මාලාව සම්පූර්ණ කරන්න ඕන නිසා මම මාතෘකාව කරලා ඒ කතාවත් කියලා දැන් වැඩේ හරි. දැන් අපි කතා කරන්න ඕනේ වෙන දෙයක්. ඒතොර ඇත්තටම ආලය කරන්න එපා කියන එක මම අතු කළා ඔබට. බොරුවට ආලය කරන්න කියලා මම යෝජනා කරන ඔබට. ඇයි හේතුව කවදරි අපිට හිත හදාගන්න හරිම පහසුයි. අරක බොක්කෙන් කරන්න එපා කවදාවත් කවුරුවත්. එහෙම කරොත් වෙන්නේ මොකද්ද? තව කෙනෙක් නිසා Tamanට මැරෙන්න වෙනවා. දැක්කත් දන්නේ මේ වන්දනා ගිහිපු ආදෙක් මේ පැත්තේ සූර්යාවේ පැත්තෙන් ගිහිල්ලා ගෑනු දෙන්නෙක් ගිහින් තියෙන එක ප්‍රශ්නේ. ඒ බාර සිරිපාදෙම බිමට පැනලා. මොකෙන්ද පැනලා තියෙන්නේ? සිරිපා මළුවෙම පැනලා එළියට. මැරෙන්නේ නැති දන්නේ, විස්තරේ දන්නේ, පැන්න බව සඳහන් වෙනවා. කෑලි හොයාගෙන දන්නේ නැහැ. මම කියන දෙන්නෙක් ගිය නිසාම තමයි පයින්න සිද්ධ වෙන්නේ නැත්තේ. එක්කෙනෙක් ගියා නම් චුට්ටක් හරි බේරලා දැන් දෙන්න දෙපැත්තෙන් ඔලුව කනවනේ. අරයා මෙහෙන් බයිනෝ ඇති මේ වන්දනාවල එනකොට එහෙම දෙන්න දෙන්නෙක් යනොද නැහැ. එකන ඕන එක්ක යන්න ඕන. ඒතකොට එයාගේ කරතරේ කරච්චලේ විතරනේ. අරක දෙපැත්තෙන්ම ගිනනොත් කන් දෙකෙන්ම අමාරුයි. ඒ පාර බැරි මතන මිනිහා දුවලා ගියා පැන්න බිමට. මම හිතන්නේ එහෙම වෙන්නේ නැති. ප්‍රශ්නේ දන්නේ නැහැ. ගෑනු දෙන්න පෑනේ නැහැ හැබැයි මිනිහා විතරයි. හේතුව මොකක්ද? අර වගේ ප්‍රශ්නයක්. ප්‍රේම ප්‍රශ්න. එනිසා මේ ප්‍රේමය කියන මාතෘකාව භාග්‍යතුන්ස හරි අමුතු විදියට කතා කළා. උන්වහන්සේ ගෝවා මේකේ මේ එක පැත්තක් තියෙන හොඳ පැත්තක. නමුත් මේකේ අන්තිම කෙලවර තමයි ශෝකයයි දුකයි. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. තු වෙන කාටවත් මේ කියලා දීලා හරියන්නේ නැහැ. Taman තේරුම් ගන්න ඕනේ. මේක අපි එළියෙන් ඉන්නවා ආදරේ වගේ, ඇතුලෙන් ඉන්නවා පොඩ්ඩක් අඩියක් පස්සට අරගෙන කොයි වෙලාවෙ අතහරින්න වෙයිද මට ඒක අතහරින්න පුළුවන්ද? ඒක මම සන්තෝෂයි. අපේ මගේ ජීවිතය තුළ මම සතුටු වෙනවා. මගේ ඥාතීන් කෙරෙහි මම පිළිපැදලා තියෙන හැටි මම දන්නවා. ඒක මට බොහොම සන්තෝෂයි. මගේ ජීවිතය ගැන හිතද්දි මගේ මව්පියන් කෙරෙහි මම පිළිපැදුව හැටි මට මතකයි. ඒකත් මට සන්තෝෂයි. ඒ කියන්නේ අනිත් අය පිළිපදින විදියට හාත්පසින් වෙනස් විදියකට මගේ හිත හැදිලා තියෙනවා. ඒක මම හිතන්නේ සංසාර පුරුද්ද. මේ ජීවිතේ කරපු එක නෙවෙයි. සසර පුරුද්ද. අපේ මව් නිතරම චෝදනා කරනවා උන්නද මලාද කියලාත් කෝල් එකක්වත් දීලා බලන්නේ නැහැ කියලා. මං කිව්වේ අම්මට ඕන නම් බලන්න. අපට ඕන කමන්නේ. මට නැත්තරම උමනාවක් නැහැ. කිලිම්ම කියන මූණටම. මට අම්මල ඉන්නවද උන්නත් එකයි නැතත් එකයි මට අදාළ නැහැ. මම මොකද පැවිදි වෙලා ඉන්නේ පැවිද්දෙක්. මට දානි ලැබෙනවා. සිව්පසේ ලැබෙනවා. මට ඉහෙන් බහින රෝගයක් නැත්තේ නැහැ. මට පාඩුවක් ඇත්තෙත් නැහැ. ඔහෙල කතා කරොත් තමයි මට රෝගයක් හැදෙන්නේ හැබැයි. ඒ ලෙඩක්නේ වැටෙන්නේ. ඥාති කතා කරොත් හොඳද ලෙඩක්ද? ලෙඩක්. ඔය ඕන කෙනෙක්ට. දැන් අපිටත් එච්චරයි. අපෙන් අහන්නේ මොනවා හරි ගන්න බැරිද, ඉල්ල ගන්න බැරිද, කීයක් හරි දෙන්න අතමාරුවක් දෙන්න බැරිද? ඉතින් ඕවා තමයි අහන්නේ. ඒ නිසා මොන ඥාතියාවත් දුක. ඒ නිසා ඥාති සම්බන්ධයේ බොහෝම භයානකයි පැවිද්දෙට්ට කියන එක අපිට දේශනාවෙත් තියෙනවා. සහ ගුරුවරුත් කියලා දෙනවා. කවුරු කියා දුන්නා නැතත් හිත පොඩ්ඩක් මෑත් කරගෙන ඉන්නවා. ඒක දන්නේ නැහැ, ඥාති දන්නේ නැහැ. මේක බැලුවොත් තමයි දැනගන්නේ, නැත්නම් දන්නේ නැහැ. මේක පෙන්නුම් කරන්නේ මෙහි આવොත් ඉතින් මම කන්න දෙනවා, හොයලා බලනවා, බොරුවට එහෙට මෙහෙට මන් දුවනවා, ඥාති ගැන සෝකින් වගේ. හැබැයි හිත ඇතුළේ කිසිම එකක් නැ කොයි වෙලාවද යන්නේ කියලා බලන් ඉන්නේ. ට්‍රීවිල් එක ස්ටාර්ට් වෙනකම් මම අහන්නේ නැහැ නේද? කොයි වෙලාවද මේ මුන්දලා ටික යන්නේ? ඇයි ගිය ගමන් මට නිදහස්? එතකන් ලොකු බරක් තිනකො රඟපාන්න එපා. නැති බන්ධනයක් පෙන්වන්න එපා.
ඒකයි කතාව. ඒක මං දන්නේ අනිත් අයට මේ ගෝචරද කියලා, මට නම් ගෝචරයි. නිසා මම කියලා දෙනවා මේ මාතෘකාවේදී ඊයේත් කියලා දුන්නා, ඕනෝට වඩා ඇතුලෙන් බැදෙන්න එපා, එළියෙන් යුතුයකම් ටික පේන්න කරන්න, ඇතුලෙන් හදා ගන්න පුළුවන් තරම් හෙට අතහරින්නොත්, දැන් අතහරින්නොත්, ඇතහැරලා යන්න වුණොත් මට දැන් යන්න පුළුවන්ද? මට තනියෙන් ගමනක් යන්න පුළුවන්ද කවදා හරි? බැරිද කියන එක තමන් බලන්න. ඉතින් පැවිදි වෙනවා කියන්නේ තනියෙන් ගමනක් යන්නේ, අර තරුණේ පැවිදි ගලොත් කවුද, තව කවුද එක්ක එන්න ඕන ආරණ්‍යට? අම්මත් එක්ක එන්න ඕන. මොකද ඊහා පැත්තේ කුටි අම්මත් ඉන්න වෙනවා. නැත්නම් අම්ම දැක්ක නැත්නම් යාර ජීවත් වෙන බෑනේ. ඉතින් ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයාට මම යෝජනා කළා ටිකක් දවසක් දෙකක් තුනක් ආරණ්‍ය වලට ගිහිල්ලා ඉන්න පුරුදු වෙන්න. අම්ම නැතුව ටෙලිෆෝන් එක අයින් කරලා කරයිද නැද්ද මන් දන්නේ නැහැ. ඉතින් මගේ වැඩේ ඉතින් ඇත්තටම කියන එකනේ මං කරන්නේ. මට තියෙන්නේ මොනවද කරන්නේ, මගේ ඩියුටි එක මොකද්ද? මේ ධර්මාසනයක් හදලා දීලා තියෙන කට්ටිය එකතු වෙලා මේකේ වාඩිලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තමයි කියන්නේ. කරන එක හෝ නොකරන එක කාගේ වැඩක්ද? ඔය කට්ටියගේ වැඩ, අහන අයගේ වැඩ. මට යෝජනා කරන්න බෑ අනිවාර්යයෙන්ම මම මේ කියන එක කරන්න ඕනේ කියලා එකක් නෑ. තමන්ගේ ජීවිතේ තමන්ට කැමති ඕන නම් නිරේ පැත්තට යන්නත් අවරම් තියෙනවා, කිසිම තහනමක් නෑ. ගිහින් බලන්න නිරේ මොන වගේ තියෙන්නේ කියලා අපිටත් පුළුවන් ආපු දවසක ආයි කියලා දෙන්න. මෙමය තත්ත්වෙ ගින්දර ටිකක් සරයි කියලා කියන්න පුළුවන්. හරිද? පෙරේතෙක් වෙමි ප්‍රතිපදාව පැහැදිලිව තියෙනවා ඔබට කැමති නම් ඒක යන්නත්. භාග්‍යතුන් වහන්සේ එකක් දේශනා කරේ මම බල කරන්නේ. අක්කාතාරෝ තථාගත පටිපන්න පමුක්කන්ති. මම මග කියනවා විතරයි. ඒක කරන අය තමයි ඒකෙන් ගැලවිලා යන්නේ. ප්‍රතිපදාව ගියොත් තමයි ගැලවෙන්නේ. උන්වහන්සේ කොතනක බලෙන් කට්ටියව නිවනට දැම්ම කියලා අහලා තියෙද? දේශනාවක කොහෙවත්. ඔබ අහලා තියෙද? බලෙන් නිවන් දැක්කුවයි කියලා. එන්න බණ කියන්නම් කියලා කොහෙවත් නැහැ. දැන් තියෙන කන්දරක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පෙස්සයි කන්දරක එන්නේ. පෙස්ස අශ්වදමගේ මෙයාට මේ පුද්ගලයන් හතර දෙනෙක් ගැන කියන භාග්‍යතුන් වහන්සේ. තමන් තවන, අනුන් තවන, තමන් නොතවන, අනුන් තවන, තමන් තවන, අනුන් නොතවන සහ අනුනුත් තමනුත් නොතවන එක රහතන් වහන්සේ ගැන තමයි අන්තිමට කියන් තියෙන්නේ. මේ තුනේ පළවෙනි එකේ තියෙන දුෂ්කර ක්‍රියා කරන එකක්, දෙවෙනි එක සත්තු මරණ එක්කෙනෙක් ගැන තියෙනවා. ඔය වගේ කතන්දර ටිකක් තියෙනවා. හැබැයි මේ කතාව කියනවා හිටියේ නැහැ. අර වචන හතර කිව්ව ගමන්, මාතෘකාව කිව්ව ගමන් මෙස් පෙස්ස කියන ස්වාමීන් අපිට වැඩ වැඩි. හරි වැඩ තියෙනවා අපිට. අපි ගිහියෝ. අපි එහෙනම් ගිහින් එන්න භාග්‍යතුන් වහන්සේ. මොකෝ කියන්නේ? මට කවුරුරි කියනවා සයන්ස් අපි ගිහින් එන්න බණ අහන්න බෑ අප්පා, මේ වැඩ තියෙනවා. පන්ති තියෙන ගිහින් දැම ළමයෙක් එන්න තියෙනවා. එහෙම කියන කට්ටිය මේ දික් කියලා දෙනවා මට. ළමයා පන්ති දැම්ම දංගල්ලේ. දැන් මෙහි ඉඳන් විනාඩි 15 යන්නත් ඕන. ඉතින් බණ කියන්න පුළුවන්. මම කියනවා පස්සේ ලාවක එන්නකෝ. ආය ආවෙත් නැහැ. එන්න එහෙම බලෙන් කියන්න බෑ බණ. දැන් මම මයික් එක ගන්න, එයා දුවන, මම මයික් කරන් පස්සෙන් දුවන. මේ මයික් කියන්න දුවන්න බෑ වැඩි දුර. මීටර 10 දුවන්න පුළුවන්. අර FM මයික් එකක් ගත්තොත් දුවන්න පුළුවන් ටිකක් පස්සේ. මිදුලටත් ගිහින් බණ කියනවා. එයා දුවන, මම පස්සෙන් දුවන. ඒව ඉවරයි. ඒව ඉස්සර තිබුණා. අපි පැවිදිච්ච මුල් කාලේ දන්නේ නැති කාලේ බස් එකේ වාඩි වෙලා ළඟ ඉන්න මිනිහට එපා වෙනකම් බණ කියනවා. බයින්නේ බැන බැන. ඇයි? කිව්වෙත් නැහැ බලෙන් බණ කියනවා. ඒකත් මේ බැලුවොත් බණ පේ කරන්න තමයි මිනිස්සු අල්ලගන්නේ. බණ පුරුදු වෙන කාලේ හදා ගන්න එපයි. අඩුපාඩු. ඉතින් හාදේ කහුණාම ළඟවෙත් මම පිරිමි ඉන්නේ වාඩි වෙන්නේ කවුරු හරි. කැප් එක දැන් වඩනවා. ගලවන කැප් එක. කැප් එක බලෙන් ගලවනවා. උටි කනවා දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. අවුරුදු 17යිනේ. 20 25 වෙලා 30 වුණාට පස්සේ දැන් තේරෙනවා ළඟ වාඩන බලන්නේ පැත්ත බලාද. අහක බලම් මන් යන්නේ. ඇයි මේ මිනිසුන්ට බණ කියලා දන්නේ නැහැ. හොඳට දන්නවා මන්. දැන් තේරෙනවා. ඇයි අත්දැකීමෙන්. නේද? ඇහුවොත් කොහෙද යන්නේ කියලා යන දැන කියලා කට පියා ගන්නවා. මිසක් කිසි කතාවකට මන් නම් යන්නේ නැහැ. ඕන වාඩිලා බලන්න මම බස්ස ගියද? මම කතා කරන්න වැඩක් නැහැ. ඊට පස්සේ මම බණක් අහගෙන යනවා. මට තියෙන උපකරණ ඒවයි මම ඒ ප්‍රයෝජනයක් ගන්න. මට භාවනා කරන්න හේතු වෙන වැඩකම යෙදෙන මිසක මේ කිසිම වික්ෂුවක් එක්කවත් ගිහියෙක් එක්කවත් දැන් කතා කරන්න නැති තරම්. ඇයි හේතුව? අත්දැක්කා. කලින් බලෙන් බණ කිව්වා. දැන් කියන්නෙම නැහැ. දැන් මේ දේශනා වුණත් කරන්න හේතුව අද පිරිස අපි ඇවිල්ලා ඉන්නවා. උදේ දවල් දාණේ හදලා දුන්න. හෙට උදේ දවලුත් දාණ දෙන්න ඉන්නවා. දැන් අපි ණය වෙනවා. නැතුව වෙන මොකටවත් නෙවෙයි. ණය වෙන්න බැරි නිසා. දැන් ඒ දවල් අනුමෝදනාවට තමයි දැන් මේ කරන්නේ රෑ. මොකද දවල් ටිකක් මට පේරුණ කාර්ය බහුල බව. ඉතින් රෑ පැයක් මං හිතාගත්ත යොදා ගන්න ඕනේ අපේ මේ ආපු පිතවත් පිරිසට, දායක පිරිසට අනුමෝදනාවක් රෑටවත් කරලා දෙන්න ඕනේ කියලා. එච්චරයි අරමුණ. එහෙම නැත්තම් කියන්නේ නැහැ. ඇහුවේ නැත්තම් කියන්නේ නැහැ. සොයන්නස් අපිට මෙහෙම කියලා දෙන්න කියලා කිව්වොත් කියන මිසක්
මේ හිටියන මෙච්චර වෙලා මම කතා කරේ නැහැ නේවිල්ලා. ඇයි කතා නොකරේ? මට එහෙම වැඩක් නැහැ. ඒක ධර්මයට කරන අගෞරවයක්. මිනිස්සු පස්සෙන් ගින් බණ කියන එක. ද විනේ තියනවා. උස තැනක ඉන්න කෙනෙකුට බිම් වාඩිලා බණ කියන්න එපා. පාර මැදින් යන එක්කෙනෙක්ට පයින් යන ගමන් අයිනෙන් ගින් බණ කියන්නත් එපයි කියනවා. පේලියට වඩින ගමන් පිරිස ඉස්සරහින් වඩින කට්ටියට පස්සේ නම් බණ කියන්නත් එපයි කියනවා. ඒ තරම් ගරු කරලා තියෙන ධර්මයට වාග්යතුන් වහන්සේ. සේ කියවල තියෙනවා. එතකොට යනවනම් පේලියට ඉස්සරහටම යන්න බණ කියන එක්කෙනා. එහෙමකෙත් තියෙනවා. ඒ වගේ තැනනොතන බලලා අවස්ථාව බලලා සංසිඳිච්ච වෙලාවක පුළුවන් වෙලාවක ළඟදී හොඳ වැඩක් වුණා. මම දැන් 18 එන්න හිටියි. වඩින්න හිටියා. කොහොම හරි හැබැයි 18 ආව නම් මම 19 රෑ බණ කියලා ආයි 19 රෑ ආයි බස් එක යන්න ඕන කළුතර. ඉතින් ඒක වෙහෙසක්. ඒත් මං ඉතින් සූදානමින් හිටියා වීරිය ඇති කරගෙන එන පිරිසට බණ අහන්න ඕනේ නැති කියලා. ඉතින් අපේ සයන්නාස කෙනෙක් දාන දෙන්න ආවේ. කොල්ල ටිකක් ආවයි කිව්වේ. අනේ සයන්නාස බණ ඕනේ නැහැ කිව්වා. මොකද කිව්වේ? මං ඉතින් කතා කර ඉන්න කලින් බස් එකට නගින්න පෙර සූදානම් වෙසේ අහන්න එපැයි. මම එන්නම ඕන දෙපාද. අනේ බෝ මහන්සි වෙන්න එපා. මේ අපේ කොල්ල බණ අහන්නේ නැහැ කිව්වා. උන්ට බණ එපැයි කිව්වා. අනේ හරි සන්තෝෂයි මටත්. මේ ආයි මහන්සි වෙන්න ඕනේ නැහැ නේ. මං ඉතින් නතර වුණා. ඒ පාර 20 ඊයේ වැඩසටහන කරලා ඔන්න මං රෑ වැඩි. ඒක ඉතින් පින් දෙන උන්වහන්සේට. මොකද මට ඒ යථා ස්වභාවය අවබෝධ කොට දුන්නා. උන්වහන්සේනේ දන්නේ ගමේ කොල්ලෝ ගැන. මං දන්නේ නැහැ. ඒ සානදෙන එක්කගෙන උන්ට බණ ඕනේ නැහැ කිව්වා. ඒක වරදක් නැහැ. මොකද පින්වත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් ඇත්ත කතාව මට උවහන්සේ බෑවොත් බලෙන් බණ කියයි මුන් අහන්නේ කන්නේ නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ආපු බස් කුලියත් අපරාදේ, පිච්චපු තෙල් ටිකත් අපරාදේ, ආයි පුච්චා යන්නත් එපේ. ඒ දුරම ආයි යන්නත් ඕනේ. ඒ නිසා මේ එහෙම දේවලුත් තියෙනවා. එපයි කිව්වොත් කියන්න ඕනේ නැහැ. හැබැයි විනේ තියෙනවා. අනුජානාමි භික්කවේ බත්තග්ගේ අනුමෝදිතෝ. දාන්නෙන් පස්සේ පොඩි බණක්වත් කියන්නේ අපේ සීලවන්සත් කරන විනාඩි 15ක් විතර එයා කියනවා. ඒක අහනට තේරුණාද නැද්ද කියලා අපිට වැඩක් නැහැ. අරගයි කියන්නේ විනේ පැනවීමක් තියෙන නිසා අහන්න ඕනුණත් එකයි නැතත් එකයි අපි අහන කොච්චරලා ඉන්න පුළුවන්ද? විනාඩි 5යි කිව්වොත් දක්ෂ වෙනම දේශකයන් වහන්සේ විනාඩි 5න් අනුමೋದනාව කරා. ඒත් විනාඩි 5 වෙනා 10 වෙනා 15 වෙනා මේ වගේ බණ පිළිවෙල මට පුළුවන්. මට ඕන විනාඩිය බණක් වුණා මට කියන්න පුළුවන්. ඒ ප්‍රගුණතාවය. ගොඩක් කල් බණ කොටවස් අපිට ඒක පුළුවන්. පැය 3ක එකක් වුණා පුළුවන්. කොහොත් කියන්නේ පැය 6ක් සනස් කියන්නේ. ඔව් මට වතුර ටිකක් දෙනනම් මම පැය 6ක් උත් බණ කියන්න. ප්‍රශ්නයක් නැහැ. ඉල්ලුමට සපයනු ලැබේ. ඉල්ලුවත් ඉල්ලන විරාණ්ඩ තමයි සපයන්නේ. දැන් කළුතර බෝධිය, මාතර බෝධිය අපිට ඉල්ලුවත් නැතත් අපි දන්නවා. උදේ 8ට ගියාම හවස 4 වෙනකම් මම මොනවා හරි කරන්න ඕන. නැත්නම් අර මිනිස්සු නැගිටලා යනවා. ආච්චිලා නිදා ගන්නවා. ඉතින් මොකද කරන්නේ? උදේ පැය 3යි. හවස පැය 3යි මොනෝ හරි කියලා. නොකිය ඉන්න බෑ. නොකිය හිටියොත් නිදා ගන්නවා. වීරය නැති වෙනවා. යනවා යන්න. ඉතින් අපිට එවැනි තැන සිද්ධ වෙනවා. වීරය ඇති කරගෙන ධර්මදේශනාව දීර්ඝ වශයෙන් කියන්න වෙනවා. අපිට පේනවනම් ආපු පිරිසට ඉච්චු උනන්දුවක් නැහැ. හිට වෙනනවා, මෙහෙට වෙනනවා, වෙලාව බලනවා, ගෑනුන් යවනවා. එහෙම තත්ත්වයක් පේනකොට දැන් මට මොලේ පොඩ්ඩක් හරි තියෙන්න ඕනේ. මේ මිනිස්සු බණ අහන්න කැමැත්තක් නෑ. වහාම ධර්මදේශනාව කෙටි කරනවා. කෙටි කරලා ආකාසට්ටාජ බුම්මට්ටාගුව මන්න කිරල වැඩියා. පැහැදිලි. ඉතින් ඕක තමයි කතාව. එතකොට ධර්මදේශනාවක් කරන්න අවශ්‍ය වෙන්නේ ආරාධනාවක් තියෙන්න ඕන. අහන්න ඉන්න අය අහන්න කැමති වෙන්නත් ඕන. දැන් මට අද බණ කියන්න ආසයි කියලා මං ඇවිල්ලා වාඩි වෙනවා. කවුරුත් එන්නේ නෑ. එළිනෝ යටි තේබුණෝ බිස්කට් කනෝ මත් කනෝ කියලා කියන්නේ. දැන් මං තනියෙන් බණ කියලා ඩක් තියෙද? චුට්ටක් විනාඩි 5ක් 10ක් බලලා මම මොකද කරන්නේ? කාටවත් අපවාද කරන්නේ නැතු, උපවාද කරන්නේ නැතු අනේ හොඳයි ඒකත් වෙච්ච දේ කියලා කුටියට වඩින්න ඇති. තරහා ගත්තොත් මං කාටි පාට බණ කියන්න ආවේ. හැබැයි ගියේ මොකද්ද? ආවේ මොකද්ද? කේන්ති ආව. ඒක හොඳ නෑ. එතන සාදරයෙන් මං දැන් ආවෙත් බණ ඇහුවොත් කියනවා. නැත්තම් විලම්පස ටික වන්දලා ඉමීට ආයෙත් නිකන් ලැජ්ජාව නැති වගේ ඉමීට බිම්බලක් වඩිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට ගරු කළා වෙනවා. අර ධර්ම ගරුත්වය ඇතුව තමයි අපි දේශනාව කරන්න ඕනේ. ඒක මේ අලුත් අය දැනගන්න ඕනේ. අද නිමිත්ත එකයි. අද මාතෘකාව වෙන්න ඕනේ. දැන් මේ පිරිසක් ඇවිල්ලා තියෙනවා. තමන්ගේ කල්යාණ මිත්‍රෙක් නිසා තමයි මේ ඔක්කොම ආවේ. නැත්තම් විහෙරගල ආරණ්ඩ අද වෙනි දවසේ ඊයේ වෙනි දවසේ ඔය කවුරුත් එන්නේ නැහැ නේද?
දන්නවත් නැනේ, හොයලවත් නැනේ. අපේ මේ යාළුව ආව නිසා අපි යන්න ඕනේ කියලා කදමලු බැඳගෙන නෑගම් වෙනවා වගේ ආවා. ආවි දානේ පූජ කරලා මේ පින්කමට අපි සම්බන්ධ වෙන්න, පැවිදි පින්කමක් ගෙදෙන්නේ. ඒතොර ඒ ස්වාමීන් වහන්සේලාත් වැඩියා. ඒ අඳුරුම් කම්ම අනුව අපි ආරාධනා කරා හෝ නැත උන්වහන්සේලා ස්වේච්ඡාවෙන් වැඩියා. මොකද මේ මහත්මයාගේ මේ අයගේ පින්කම අපි දකින්න ඕනේ සහ අනුග්‍රහය කරන්න ඕනේ කියන එක. ඒකයි අපේ කුසල් කර්මයේ නිමිත්ත අද. අද අපි හවස්වරුවේ බණ්ඩු කර්මය ගැන විනය කර්මය කළා. මේකේ අර්ථය තමයි හිසකෙස් බහා තැබීමේ විනය. ඒක විනය කර්මයක්. ඒක සංඝයාගේ මැදිහත් වීමෙන් කැමැත්තෙන් හැම දිනම කැමති වෙන්න ඕන ඉන්න කුල පුත්‍රයෙක් හරි දියණියක් හරි පැවිදි කරන්න. කෙස් නිකං කපන්න බැක් කෙනෙක් කරුවොත් බෑ මං කැමති නෑ කිව්වොත් එයා කැමති වෙනකන් ඉන්න දෙනවා. ඒක නිසා අපි ඉස්සර ඔය හැමෝගෙන් පඩික්කම් හොදනවා. ගල් දුවේ නම් පඩික්කම් 40ක් වතර තිබුණා. ඔක්කොම හොදන්න. මොකද එක්කෙනෙක්වත් අකමැති වුණොත් බෑනේ. ඔක්කොම චාටු කතාවෙන් තියන් ඉන්න වෙනවා. මොකද හාමුදුරුවෝ තරහ කරගත්තොත් කියන ඔය හාදයා මහාන කරන්න දෙන්න බෑ. මම කැමති නෑ කිව්වොත් ඉවරනේ නේ. හරි බය කරලා දෙනවා අපිව. කවුරුටි බෑ කිව්වොත් බෑ කිව්වා. ඒකයි කතාව. එහෙනම් අද මේ සියලු දෙනාගේම ආශිර්වාදයෙන් ඒ තුම්පලකට අවසර ලැබුණා පැවිදි වෙන්න. ඉතින් එතන ආපු ගමන මං එතන බොහොම දුෂ්කර ඇති, මෙතෙන් දෙන්න ලේසි නෑ. ඇති නෙවෙයි දුෂ්කරයි කොහොමත්. ගිහි ජීවිතයක් අතහැරලා එනවා කියන්නේ ලොකු වැඩක්. පොඩි වැඩක් නෙවෙයි. කොච්චර බන්ධන තියෙනවද, කොච්චර ආසාවල් තියෙනවද, කොච්චර දේවල් නිඳා පහර විඳින්න වෙනවද වෙන ගමනේ. අපි මේව සතුටින් ඇවිල්ලා හිටියට ගෙවල් වල ඉන්න මිනිස්සු සාප තියෙනවා. සාප කරනවා. මුන් ගියා කියලා කියනවා. ඔක්කොම දාලා මටත් කරා. ඔය ඉගෙන අවුරුදු 17 ඉගෙනගෙන ඔක්කොම නාස්ති කරලා යන්න ගියයි කියලා. බණිනවා ඉවර යන්නේ. ආයි සත පහක්වත් දෙන්නේ නැහැ ඊට පස්සේ. ඇයි දෙන්නේ නැත්තේ? ඇයි ඉතින් ලැබෙයි කියලා හිතා ඉගෙනුවේ. අන්තිමට මේ ළමයා ගිහිල්ලා ඔක්කොම විනාශ කරලා දැම්මා. රුපියල් 1000ක්වත් ඉල්ලුවට ඊට පස්සේ ලැබෙයිද පින්කමකටවත්? ලැබුණේ නැත්තම් මම දන්න දෙයි. ආයි පැත්තවත් බලන්නේ නැහැ. මොකෝ දැන් ඔය හාමුදුරුවන්ට සැලකුවයි කියලා අපිට ලැබෙන වාසියක් නැහැ. ඒකට මේ සාරණස දුක්ුණාද, ඉන්ද්‍රාලෝක සාරණස ඇඬුවද? අපේනේ මා සාදර වුණා, සතුට වුණා, ලොකු දෙයක්. උඹලා එන්නේ දීකමයි මට යහපත. ඒ අනුව අපි ඥාති ගැන හිතන්න ඕන. ආවොත් එහෙමයි, නාවොත් ඒත් ඊට වඩා හොඳයි. ආවොත් අර කියන මට වෙච්ච වැඩේම මේ කට්ටිය වෙනවා. මෙහෙට දුවන්න ඕන, මෙහෙට දුවන්න ඕන, තේ හදන්න ඕන, බිස්කට් දෙන්න ඕන, ඈ පස්සෙන් යන්න ඕන, හිත සතුටු කරන්න ඕන. ඥාතිනේ මග අරින්නත් බෑනේ. වෙන කාටවත් බාර දීලා යන්නත් බෑ. පස්සෙන් යන්න. ඊට පස්සේ කියනවා එක එක ಜಾති කියනවනේ, ඇයි මම පැවිදි වෙන්නේ කිම් කුමකටද කියලා අහනවා. ඊයාට පැයකවත් බණක් කියන්නේ බෑ ඔක් කියලා දෙන්න. ආවෙ නැත්නම් ඒක ලේසි. දැන් මම පැවිදි වෙන්න ඇවිල්ලා ගෙදර වඩින් වඩිනනේ යන්න අවස්ථාව දුන්න මාසෙකට පස්සේ අපේ සෝමන් සාංශේ අපේ අම්මයි තාත්තයි ආවා මාව එක්කගෙන යන්න. ගෙදර නවත්ත ගන්න නෙවෙයි අම්මලා ගෝ අපි දන්නේ නැහැ මෙයා මේ නවතින්න ආවයි කියලා. එකපාරට ගියයි ගෝවා. මොකද එකපාරට නෙවෙයි දෙපාරට යන්නේ. අපුව මේ සාන්නාසේ අවසර ගත්ත අපි දවස් 3 4ක් දරුව ගිහින් තියා ගන්න. මාත් කමන්නේ අවසර දෙනවා මාත් එන්නම්. මොකද මට එතකොට හිත බලවත්වම තිබුණා කොයි ගෙදර ගියත් මම නවතින්නේ නැහැ. ඒ තරම් හිත ඒ වෙලාවේ ප්‍රබාස්වරයි මගේ. ඒ වෙලාවේ එකගෙන ආවා. ඒ ගිහිල්ලා ගෙදර භාවනා කරනවා. නැන්දේ වාඩිල භාවනාව. ගෙදර නංගිල ඇවිල්ලා ඔළුවට තට්ටු දානවා, කකුලෙන් අදිනවා. පොඩි එතකොට 10 වයසේ යාට බැරිම දෙන නංගි වහල්ට නැග්ගා උපවාසෙට. ඇයි අයියා වැස්ස අරින්නේ නැහැ මේ අපි දිහා බලන්නේ. වෙනදෝක සෙල්ලම් කරන්න බෑනේ දැන්. මේ පැවිදි වෙන්න ගිහපු උපාසක මහත්තයගේ උපාසක භාවය හොඳට පේන්න ඕන ගෙදර ආවා. එතන හොඳට භාවනා කරනවා. ඇහැරුණ ගමන් උන්ට මන කියනවා. මුන්ට තේරුණා මේ මොන මල දාන්නේ අපි දාගත්තේ. මේ මිනිස්සු ආපු තැන අපිට බන කියන එක භාවනා කරනවා. ඉක්මනට ගින් දැම්මා. මේක හරියනට. ඉතින් එහම අම්බලන්තර නගරෙට ඇවිල්ලා මේ පයින් යන වෙලාවේ අපේ පන්තියේ ගෑනු ළමෙක් හිටියා මේ පාර අයින. ඉතින් ඇහුවා මේ මොකද උඹට උනේ? මං කිව්වා මහාන වෙන්න ගියා. එතකොට පිස්සුද කියලා ඇහුවා. මං කිව්වා පිස්සු ටිකක් කියලා මං ආවා. දැන් එහෙම නොකිය මම මොකක් කියන්නේ? පාරක් මැද්දේ. එයාට මේ පැවිදි වතම කියලා දෙන්නද? සංසාර දුක්ඛය කියලා දෙන්නද? නේ? වැඩක් නැහැ. එයාලට තේරෙනවා පිස්සු වගේ. අපිට තේරෙනවා සැපයි වගේ. ඉතින් පිස්සුයි කියලා ආවම ඉවරයි. මේ අපිට හොඳටම පිස්සු දැන් අංගොඩ යන්න පුට්ටක් ඒකයි මහානයි. හරි. සතුටුද? වැඩේ ඉවරයි. ඊට පස්සේ අවුරුදු 18කට 20කට පස්සේ මේ ළඟදි එයා ආවා කසාද බැඳලා විදේශ රටක ඉන්නේ. බැඳෙත් පන්තියම
යාළුවෝ දෙන්න එකට කසාද බඳලා දැන් ළමයිත් ඉන්නවා. අවසාන වශයෙන් ඔන්න ආවා. අර එදා පිස්සුද කියලා අහපු කෙල්ලම අයි ආවා දාණේ අරින්න. දැන් තේරුණා පිස්සුව හඳු තරම මොකෝ උදේටත් දාන්නේ නිකන්. දවල්ටත් දාන්න නොමිලේ කිසිම වියදමක් නැහැ. කුටියටම තමාට දාණෙත් ගෙනත් දෙනවා, කුටි හදලා දෙනවා, ෆෑන් ගන්න දෙනවා, ඔක්කොම ගෙනත් දෙනවා. පුදුම සතුටින් මේ සවෙන්නල් දැන් අර අර පිස්සුද කියලා අහපු කට්ටිය රට ගිහිල්ලා පැය 10ක් 12ක් වැඩ කරලා වාහන වලට ලෝන් ගෙවනවා, ගෙවල් වලට ලෝන් ගෙවනවා. ඔයාලා හිතන්නේ අර ලොකු රටවල වලට ගියම ලොකු කියලානේ. දන්නේ නැති යටි හිතන් ඉන්නවා. අවුරුදු 30ක් යනවා ණය ගෙවල්. ඒ 30ෙම කඹරන්න ඕනේ රටට. දන්න කට්ටිය කියන පැත්ත බලා දෙන්න බෑ කියනවා. ඇයි? අපේ රටේ ඉන්න අපේ කොස් දෙල් පොල් කාලා අපිට ඉන්න තිබුණා. අපේ ණය නැතුව. දැන් මෙහෙ ඇවිල්ලා ලොකු වාහන වල යනවා තමයි. හැබැයි ණයයි. ඒ වාහනේ ගත්තේ ණයට. ඒක ගෙවෙන්න ඕනේ. ඒකට අවුරුදු 30ක්වත් අඩුම තරම යනවා. දැන් මේ මිනිස්සුන්ට 30ක් යනකම් එන්නත් බෑ. මේක දන්න නිසා මම ඒක හූල්ලන්නේවත් ලෝභ කරේවත් නැහැ. අනේ ඒ වගේ රටක දින්නේ කොච්චර වටිනවද මටත් වඩින්න තියෙන හොඳයි කියලා එහෙම කිසිම කල්පනාවක් ආවේ නැත්තේ. ඒ තැන් වලට අපි ගිහින් තිබුණා ඊට කලින්. ගිහිල්ලා ඒ ඉන්න අයගෙන් අහලා තිබුණා මේක සැපද දුකද? කෙලින්ම කිව්වේ දුකයි කියලා. ඇයි දුකට හේතුව? කොටි වලිගේ අල්ලගත්තා වගේ. කිසිම නිදහසක් නැහැ. එළියෙන් බැලුවොත් හිතනවා අනේ ණය වෙලා හරි යන්න ඕන රටක් අප්පා. සීතල රටක් ඒක බොහොම හොඳ. හැබැයි ගිහිපු අය කියනවා වැඩක් නැහැ. තේරුණු අර අවුරුදු 20කට පස්සේ දෛවෝපගතව අපි හම්බ වුණා. එයාලා වෙන තැනක හිටියා, මම මෙතන හිටියා. ඇවිල්ලා වැඳලා බණ අහලා යන්න ගියා. දැන් එනවා අර අවුරුදු බාර ගානකට පස්සේ යාළුවෝ ළමයි වඩන් එන්නේ දැන්. ඇවිල්ගෙන සයන්නාස හරීම දුකයි ජීවිතේ. එපා වෙලා. ඉතින් ඒක තමයි මම කිව්වේ. මම කලින්ම ආවේ දැන් ඉතින් ඕක කියන්නේ. එක්කෙනෙක් අදුක් වෙනවා ළමයි වැඩි කියලා. අනිත් එක්කෙනා දුක් වෙනවා බබාලා නැහැ කියලා. මම මොකද්ද කරන්නේ? නැති වුණාද බබාලා දෙන්නත් බෑ මට. තියෙන උන්ගෙන් ගන්නත් විදියක් දැන් අය සල්ලි දෙන්නම් මට සල්ලිත් නැහැ. මට ඉල්ලනවත් දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. මං කියන්නේ අනිච්චාව සංඛාරා, සබ්බේ සංඛාරා දුක්ඛා. ඕව අහනකොට තවත් මාව එපා වෙලා දුවනවා. ඇයි දුකමනේ කියන්නේ? හොඳක් කියන්නේම නේ. ගොඩ යන ක්‍රමයක් නැද්ද? දැන් මේ ළඟදී හඳුන් කූරු මතුරලා දෙනවා. හඳුන් කූරු මතුරලා දෙනවා, තෙල් මතුරලා දෙනවා, පහන්තිර මතුරලා දෙනවා, පහනට මතුරලා දෙනවා. හාමුදුරු කෙනෙක් කරන්නේ. ඒ පහන ගෙදර පත්තු කරාම, හඳුන් කූරු පත්තු කරාම හරියනවා හරියට. බිස්නස් දියුණු වෙනවා. මොකද කරන්න තියෙන්නේ? දියුණු වෙනවනේ ඔන්න වැඩ. මොනා? කුටි පිට කුටි හදන්න තිබුණා. කොහොමද කරන්නේ? හඳුන් කූරු බුදු ගුණ වලින් සත්‍ය ක්‍රියා කරන දෙනවා. බර ගානක් හඳුන් කූරු පිටියක්. කළුතරින් පවිනවා. මං දැන් මම මෙහි ඉන්න මිනිස්සු මිනිස්සේ මම දන්නේ නැහැ මෙහෙම දෙයක් මෙහි තියෙනවා. කළුතරම්ම කෙනෙක් අපි ගියා සන්න. අපි දවසක් නැවතිලත් හිටියා. මොකටද සුරේ දාගන්න? ඉතින් මට දුක හිතුණා අයි අපරාධ අපි මේ බණ කිව්වේ කියලා මෙච්චර කරා. එහෙව් හැතිකරේකරනේ බණ කියන්නේ. අර ලාමක ආශාවන් වෙනුවෙන් ගිහිලා බුදු ගුණ මන්ත්‍ර මතුරගෙන ඒව කරගෙන දියුණු වෙන්න බලනවා මිසක් සංසාරයෙන් ගැලවෙන්න බලන්නේ. ඒ නිසා මෙවැනි භූමි පාළු වෙනවා. අර වගේ පන්සල් මිනිස්සුන්ගෙන් පිරලා යනවා. ප්‍රශංසාත් කරනවා. ඉතින් මම අහන් ඉන්න මට ඉතින් මුකුත් කියන්නත් බෑ නේ මිනිස්සුන්ට. ඒතොර ඉතන ඉරිසියාවට කියන්නේ කියලා මම අනේ එහෙමද අනේ හොඳයි අපතක් වුණා නම් හොඳයි කියලා ඉතින් මම නිහඬ වුණා. ඉතින් මම කල්පනා කරේ මේ සත්‍යයට සසරින් ගැලවෙන්න තව බොහෝ කල් යනවා. ඔබ දෙවි මිනිසුන්ට ඕන පොඩි අධයක් හදාගන්න විතරයි. නැතුව මේ චතුරාර්ය සත්‍ය අහන්න, දුක්ඛ සත්‍ය අහන්න, දුකෙන් මිදෙන භාවනාවක් කරන්න කරවනයිකුත් එන්නේ. අපි වැඩසටහනක් කරා ඉස්සරම ඉරිදට භාවනා කරනවා මෙතන. ඉත එක ගමක අම්මල වස් දෙනේ. ලොකු ට්‍රිවිල් එකක් අල්ලගෙන අමාරුවෙන් එල්ලිලා කොහමරි ආවා. ඒත් මාස 6ක්වත් එන්න උන්නේ. අලි ඉන්නවයි කිව්වා. ට්‍රිවිල් එකේ හයර එක වැඩි කළා. ඊට පස්සේ හේමම් භාවනාව මොකද වෙන්නේ නැත්තේ? නතර වුණා. එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? එකක් තමයි මේ හයර එක වැඩි කියනවා. හන්දිය බැහැලා මෙහෙට එනකොට එක්කෙනෙක් 500ක් ගන්නවා, අනිත් එක්කෙනා 600ක් ගන්නවා, තව එක්කෙනෙක් 700කුත් ගන්නවා. අපේ මහත්තයෙක් 700ක් කරන් තිබුණා එක්කෙනෙක්. මෙහෙම එක්කෙනෙක්. ඉතින් ඒ වගේ වෙනකොට කියනවා මේ මුදල දිහා බලුවමත් තේරෙනවා සල්ලිත් නැහැනේ. භාවනාව නම් හොඳයි. සල්ලි නැහැ. භාවනාව නම් හොඳයි. අලි ඉන්නවා. භාවනාව නම් හොඳයි. අවුව සැරයි. දැන් මට සිද්ධ වෙන අවුවට පොල් අත්තක් බඳින්න.
අලින්ට කතා කරලා රැස්වීමක් තියලා ඔහෙලා මෙහෙ එන්න එපා. චුට්ටක් එහායින් ඉන්න. මොකෝ අපේ කට්ටිය හිතරි දෙනවා. ඔහෙලා බිය වෙනවා. ත්‍රිවිල් සංගමයට කතාලා කියනවනේ ගැවැඩිය ගන්න එපා අඩුවෙන් ගන්න. මොකෝ ඒ කට්ටිය ඉන්නේ භාවනාවට. පුළුවන්ද? පුළුවන් වේද මේ ලෝකේ අපිට වෙනස් කරන්න? අනාත්මයි. තෙච්චර ඒක නිසා මේ වෙච්ච දේ හොඳයි. එන්නේ නැහනේ. එන්නේ නැත්නම් මොකද ගන්නති? අපේ පාඩුවේ අපි නිදහස ඉන්නවා. ගෙන්න ගන්න අවශ්‍ය නැහැ. අන්තිම බෝඩ් එකක් ගැලෙව්වා. ගමේ කට්ටිය ගැලෙව්වා ඒක. ගලවලා අපිට ගෙනත් දුන්නා. අපි තියන් හිටියා. මොකද එයාලා පන්සලේ බෝඩ් එක වැහෙනවා අපේ බෝඩ් එක ගැහුවා. දැන් පන්සලේ බෝඩ් එක ඉස්සරහින් තියෙද්දි අපේ බෝඩ් එක ගලවලා විසි කරලා දැම්මා. ඉතින් රණ්ඩු වෙන්නවත් ආයි බෝඩ් ගහන්නවත් මමයි ලොකු සයන්ස් ගියේ නැහැ. අනේ හොඳයි තොපිට එපා නම් කියලා බෝඩ් එක විසි කරලා දැම්ම අපිත්. දැන් බෝඩුත් නැහැ. පාර දන්නේ නැහැ. දැන් හිතන මොන සයන්ස් ගැන කිසි දියුණුවකුත් නැහැ. ඔය හදපු ටික ඔය තියෙනවා. කවුරුත් එන්නේ නැහැ. දානත් අඩුයි. පුදුම චෝදනා ගොඩක් මට එන්නේ එතකොට. හැබැයි මං සන්තෝසයි. ඒ නොයන එක නිසා අපි පුදුම විවේකයකින් දැන් විවේකයක් භජනය කරනවා. දැන් මේ හිටපු අයට තේරෙනවා ඇති කොච්චර විවේකද මේ ආරන්නේ. අපිට බණ කියලා වෙහෙසෙන දෙයක් නැහැ. මිනිස්සු පස්සේ යන්න දෙයක් නැහැ. වන්දනනට මෙහෙ ඉන්නේ නැහැ. මේ චෛත්‍ය බලන්න හිටපු ගමන් අර දුරට දැක්කම බයික් වලින් එනවා කට්ටිය. එච්චරයි. එහෙනම් හැමදිස්සෙම හිතන්න ඕනේ වෙච්ච දේ හොඳයි. අපි ඒකට සිංහලෙන් කියනවා පෙරළුණු පිට හොඳයි. ආවොත් ඒත් හොඳයි කියලා තියෙ. එතකොට කියන්න මට මොකෝ ගැටල බෑනේ එනවයි කියලා එන්න එපයි කියන්නේ. එතකොට එකත් බාර ගන්න. එන්නේ නැත්තම් අරල වැඩක් නැහැනේ. එන්නේ නැති එක හොඳයි කියනවා. ඒකට කියනවා තැනට සුදුසු විදියට ජීවිතේ පවත් ගන්න. නැත්නම් අනාත්ම ධර්මයට මුහුණ දෙනවා. සාදරයෙන් අපි ඒක බාර ගන්නවා, පිළිගන්නවා. එන එවැනි ජීවිතයකටපත් වීමටයි අද මේ පිරිස සූදානම් වුණේ. හවස්වරුවේ දේ පින්කම අපි කවුරුත් සහභාගී වුණා. සාදු කියලා අපි ඒක අනුමෝදන් වෙමු. අපි හැමෝටම කවදා හරි පැවිදි වෙන දවසේ අර මම පැවිදි වෙන්න ගියා වගේ මං කියන උදාහරණයට ලේසියෙන් යන්න ලැබෙන්න ඕන. කිසිම අමාරුවක් නැතුව මම නම් ගියේ. මම හිතනවා සසරදී මම පැවිදි වෙන අයට පැනලා යන්න උදව් කරලා ඇති. දැනුත් එම කවුරුරි පැනලා යන්න ඕන එක දෙලින්කෝ මම ක්‍රම කියලා දෙනවා. ලියුම් ලියන හැටි කියලා දෙනවා. පැනලා යන්න. යන අයට යන්න නැති අය බලෙන් යවන්න බෑනේ. යනව නම් මං කියන මෙහෙම පැනලා ඵලයක්. ඒක පැනලා ගියාම තියෙන වාසිය මිනිස්සු තරහ වෙනවා මේ මාත් එක්ක. ඇයි අපේ මේ ළමයාට පැනලා යන්න උදව් කරේ කියලා මාත් එක්ක උරණ වෙනවා. හැබැයි සසරේදී සුවසේම අබිනිෂ්ක්‍රමණය කරගන්න අපිට වාසනාව ලැබෙනවා. පහසු ඉරණ සැලසෙනවා. දැන් මේ පිරිසට උනත් සිවුරු පාත්‍ර ලැබුණා නිකන්නේ. පහසුවෙන්ම ලැබුණා. නැත්නම් අපි අඩුම තරමේ ලැබිච්ච සිවුරු හරි අරන් පඳු ගහන්න හරි අපිට තිබුණා. වැඩක් කරන්න තිබුණා. ඒ වැඩේවත් ලැබුණ නැත්නම් මං හිතනවා මේ පිරිස සසරේදී ඒ සිවුරු පූජ කරලා ඇති. නේද? ඒක අනුමෝදන් වෙන සාදු කියලා. ඒක සාවින්නාසෙම ගෙනල්ලා දුන්නා. ඉතින් ඒකත් එක දෙයක්. එතකොට මේ පැමිණි ගමන ශ්‍රේෂ්ඨයි. ඥාති පාර්ශවෙන් පියතුමා ඇවිල්ලා ඉන්නවා. සීයා. ඉතින් එයා සන්තෝෂ වෙන්න ලෝකයක් දොස් කියාවි. අපහාස කරාවි. හැබැයි මේ ලෝකෙම යන්නේ අපායට. දුකට වැටෙන්නේ. මේ ළමයි යන්න හදන්නේ අමාරු ගමනක් තමයි. හැබැයි අමාරුවෙන් හරි ගියොත් කවදා හරි අපිටත් ගැලවෙන ලැබෙනවා. දැන් සීයා මේ මරි මෙහි ආවේ ළමයි ආපු නිසා. මේින් නවතින්නේ නැහැ. දැන් ලබන සතිය තුනත් ආයි බයික් එක ගන්න එනවා. ඇයි එන්නේ? ළමයි මෙහෙනේ. මාසෙට සැරයක් හරි එන්න හිතෙනවා. මෙයාලා මෙහෙ නොසිටියනම් ඔය කවුරුත් මෙහෙ එන්නේ නැහැ. මං කලින් යෝජනා කළා. එහෙනම් දැන් ටික ටික මොකද වෙන්නේ? ඥාතින්ගේ පිනත් මතු වෙන පටන් ගන්නවා. බලල යන්න එනවා කියලා එන්න ඊට පස්සේ බණ අහන්න ලැබෙනවා. බලෙන් හරි භාවනාවක් කරනකොට පොඩි වෙලාවක් හරි හවස ආපු අම්මලට විනාඩි 5ක භාවනා දුන්න මොකෝ අර තෙල් පුච්චන්නේ ආ පිටල් පුච්චගෙන මෙහි ආවට මගේ හිත හරිනේනේ. මම ඒ නිසා වාඩි කරලා පන්සිල් දීලා විනාඩි 5ක බුදුගුණ භාවනා වඩනවා. මම දන්නවා මේකේ ආනිසංසෙ තෙල් වලින් මනින්න බෑ ඒක. කල්ප ගණන් ආනිසංස දෙනවා. ඉතින් මම ඒක කරාට පස්සේ මන් ණය නැහැ. නැත්තම් මට මොකද කියලා ආපු ගම යවන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි කල්යාණ මිත්‍රයාගේ හැටි වෙනස්. වඩ බැන බැන යනවා ඇද්ද? මොකට වාඩි කරවද අපි? මොකට භවනා කරවද අපි? සමහර මිනිස්සු ආයෙ එන්නේ නැහැ. මොකෝ මේ හාමුදුරුවන්ට අහු වුණොත් නැගිටින්න දෙන්නේ නැහැ. ඒ වගේ අපි සීලවංශයට අහු වුණොත් පොයේ දවසේ ඩ්‍රයිවර්ලා ඇවිල්ලා ඉන්නවා එහෙම කැලෑවල් ඇස්සේ අල්ලගෙන යන ඔක්කොම ඩි. අත්තනකට ගන්න ඔක්කොම. ඇයි? අම්මලා සිල් ගන්න පුතාල එළි ඉන්නවා. ඒ කට්ටිය අරන් එයා වෙනම සීල භවනාට සටහන උඩ මළුවේ තියන් ඉන්නවා. මොකද සිල් දෙනවා. සිල් දීලා තියන් ඉන්න භවනා කරවනවා. ඒ වගේ තමයි. නමුත් ඒක ලොකුවට කරන්න හොඳ නැහැ. ඒතකොට මිනිස්සු අපිට තරහ වෙන්න පුළුවන්. නමුත් අපි අර
යුතුකමක් විදිහට විනාඩි 5කවත් භාවනාවක් වඩන්න දීලා තමයි මේ දායකයව එළියට යවන්නේ. ඒ යනකොට අලියෙත් පැනලා ගහනවා. හොඳ කතාවක් නේ මම මේ කියන්නේ, නරක කතාවක් නේ, බයයි කියන කොට නේද? ඇයි මේ කට්ටි කොහේ යයිද දැන්? මැරෙනවා, නවත්තන්න පුළුවන්ද? බෑ. කවුද උදව් වුනේ? ධර්මය. අර සයන්නාසේ බලෙන් හරි අපිව භාවනා කෙරෙව්වානේ. ඒක හිතේ තිබිලා යන්න එළියේ. ආන්න එරින ආසන්න කර්මය හොඳයි. එහෙම වෙන්න කියලා නෙමෙයි කරන්නේ. එහෙම වුණා හෝ නැතා හෝ හරි හොඳයිනේ බුදුගුණ ටිකක් වඩන එක. ඉතින් ගෙදර ගිහිල්ලා බුදුගුණ වඩනවද? හරි සයන්නාසේ කියලා දෙන්න අපි කියලා විනාඩි 10ක් පැයක් අපි හරියට භාවනා කරනවා අපි. එහෙම මහත්තේ මට කියාගෙන ආවා. මේ සිල් ගන්න එක්කෙනෙක් හරි හරි පම්පෝරිකාරයා. මං ඉතින් අහන් හිටියා. කොච්චර කරනවද මහත්තයෝ? පැයක් කරනවා. මොන බාන? ආනාපාන සති. කොහොමද කෙලින් ඉන්න? ඔව්. හරි වරෙන්කෝ කියලා දැන් වාඩි කරලා මං ආයෙත් හොඳයි ජෝඩුවම අද පැයක් භාවනා කරන්න මාත් ඉන්නවා කියලා වාඩි වුණා. ඉතින් මම මෙහෙම කරලා බලනවා දැන් විනාඩි 5ක් යනකොට දැන් පැය කෙසේ විතරද? දැන් මාව රවට්ටන්න තමයි මේ භාවනා කරනවායි පැයක් කියලා මේ කියන ගෙදරදී. සන්තෝෂ කරන්න මාව. ඊට පස්සේ මම හිමීට උඩ තට්ටුවට ගිහලා හැංගිලා බලන් හිටියේ මොකද වෙන්නේ කියලා. ඉස්සෙල්ලා ඇස්සල්ලා නෝනගේ දිහා බැලුවා. තට්ටුවක් දැම්මා. ආමුදුරු ගියා කිව්වා. හිමීර නැගිට්ට දෙන්නම දිව්වා. ආයි පැත්ත බලන්න. එතකොට අපිට තේරෙන පැයක් ඒ කට්ටිය හොඳට භාවනා කරුණ වෙන විදියකට. ඒක මම දන්නේ නැහැ. හැබැයි ආනාපාන සතිය නම් කරලා නැහැ කියලා ප්‍රත්‍යක්ෂයි. ඕන්න මට වෙනවට. පේනවා. භාවනා දීලා බලන්න හොරු වල්ලන්න. කියන හරියට කියන පාසයනස ගෙදර කාමරේ වටේ බුදු පිළිම. ඇඳ උඩ පොත්. ගෑනු කෙනෙක් මට කිව්වා දවසක් කතා කරලා. ඇඳ උඩ පොත් කිව්වා. මම බැලුවා ඇඳ උඩ පොත් තියාගන්න මොකටද? නමත් ඒ වගේ හොඳ ධම්මි කියලා නමක් තිබුණා. ධම්මි. ධර්මයට කැමති නෑ. ඒ පාර මේ පස්සේ හොල බලනකොට එහෙම නෑ. එහෙම නෙවෙයි. වෙන විදියක් තියෙන්නේ. ඉතින් එහෙම තමයි වෙන්නේ. ගොඩක් ඔය මිනිස්සු හිතගෙන අපි අර කොණ්ඩේ නැහැනේ. ඉතින් ඒත් හිතගෙන කොණ්ඩේ බැඳපු චීන්නුයි කියලා. අපි මුකුත් දන්නේ නැහැයි කියලා. අපි දන්නවා. අපි දැනගෙන ඔහේ බලාගෙන ඉන්නවා. පවුන ඉතින් කියලා ඉන්නවා. අපි අර වගේ දඬුවමක් දුන්නම ආයි පැත්ත බලාතේවත්. දැන් ලොකුම දඬුවම මොකද? පලක් බැඳගෙන භාවනා කරපිය කියලා විනාඩි 10ක් තියෙන එක තමයි ලොකුම දඬුවම. එහෙට නලියනවා, මෙහෙට නලියනවා, ඔළුව කහනවා, නහය ඇඟිලි ගහනවා. ඒ ඇඟිලි ගහපු එක කටෙත් ඇඟිලි ගහනවා. ඒ වෙන මෙලෝ 100ක් නෑ එපා වෙලා ඉන්නේ භාවනා වැඩෙන්නේ නැ මොන කරුමයක්ද මන්ද මේ හාමුදුරනේ මොනෝ වෙලක් දන්නේ අපිට ගෙදර යන්න දෙන්නෙත් නෑ. දැන් ඒකෙන් අපි යම් මේ පෙරාදැකීමක් කරනවා. ඒ කියන්නේ අපිට ගැළපෙන්නේ කවුද නොගැළපෙන්නේ කවුද? මේ සේනාසෙන්ට ගැළපෙන කෙනාව හොයාගන්නත් පුළුවන්, ඊට පස්සේ නොගැළපෙන කෙනාව හොයාගන්නත් පුළුවන්. දැන් නොගැළපෙන කට්ටිය මොකද කරන්නේ? පස්ස නොබලා දුවනවා. ආයෙනවද? ඒක හොඳයි නේද? ඒතර සයන්නාසර නොගැලපෙන කට්ටිය ආයි මෙහෙ එන්නේ නැහැ. ඊට පස්සේ භාවනාවට කැමති කට්ටිය ආයි සාදර වෙලා ආයෙලාවක් එන්න ඉඩදී. ආව හොන්නත ප්‍රශ්නයක් නැහැ. ඉතින් එවැනි කටයුත්තක් අද කෙරුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරාට පස්සේ සයන්නාසර ලැස්සලා කතා කර කර හිටියා. රහතන් වහන්සේලාත් මිනිස්සුනේ. ඔය කොච්චර කිව්වත් නේද? ගස්කල් නෙවෙයිනේ. මස්ලේ යටනහර වලින් ඇදිච්ච අයනේ. යාළට කාමාශ්වාද ඇති කියලා. හේතුණේම ඇත්තටම අර උප්පලවන්න තෙරණියට වෙච්ච සිද්ධිය. එයාලා දන්නේ නැහැ මේ තෙරණිය එහෙම ඒවට බැඳෙන්නේ නැති කෙනෙක් කියලා දන්න අවබෝධය තිබිලා නැහැ. මම හිතන්නේ පෘථජ්ජන සානදල තමයි මේ කතාව වෙන්නේ නැත්තේ. රහත් වුණා නම් ඇත්තටම යථා ස්වභාවය දන්නවනේ. එහෙම වෙන්නේ නැති නේකී කී ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. ඇහුවා මොකද්ද කතාව? කිව්වා මේ රහත් වුණාමත් කාම ආශාවද ඇති කියලා අපි හිතනවා සයන්ස් කියලා. මොකද කියලා හුම්? ඇයි අර තෙරණියටත් එහෙම කරදරයක් වුණානේ? අපි හිතන්නේ එහෙම කැමැති වුණායි කියන එකයි කියලා. යාළ හිතුවා එහෙම ආශාවදයක් ඇති කියලා. ලැබාග්‍යතුන් වහන්සේ වදාලා වාරි පොක්කරපත්තේව ආරග්ගිරීව සාසපෝ යෝන ලිම්පති කාමේසු තමහම් රූමි බ්‍රාහ්මණ. මේ ගාථාව නැවත අපිට හම්බ වෙනවා. බ්‍රාහ්මණ වර්ගෙත් තියෙනවා. එතෙන්දි භාග්‍යතුන් වහන්සේ කියා දෙන්නේ නෙළුම්පතේ දිය නොරැඳේ. දන්නවනේ නෙළුම් කොලයකට වතුර දැම්මොත් උරා ගන්නෑ. ඒක දිස්සලා යනවා. හොඳට මතකද යන උපමාව? එළුම් කොලේට වතුර දැම්මා වගේ. එතන අබෑටයක් ඉදිකටු දුඩක තියෙනවා. කරලා බලන්න ගෙදර ගිහින් ඔන්න. අබෑටයක් ගන්න ඉදිකට ගන්න තියෙනවා. ආයි වැටෙනවා, ආයි ගන්න, ආයි තියෙනවා. දැන් දවසම කරත් මොකද වෙන්නේ? ඉදිකටු දුඩක අබෑටේ තියන්න බෑ. වැටෙනවා. යාන්නේ වගේ රහතන් වහන්සේ හිතේ කාමය නැත්.
සාදු කියන කාමයක් නෑ, කිසි දැනීමක් හැඟීමක් නෑ, ඒකේ තියෙන ස්පර්ශයක් විතරයි. දැන් කයට ලැබිච්ච දෙයක් නම් කය ස්පර්ශයක් විතරයි, රූපයක් දැක්ක රූපයක් විතරයි, සද්දයක් ඇහුණොත් බයින වෙන්නත් පුළුවන් සද්ද විතරයි, බැන්න කියලා හිතන්නෙත් නෑ. දැන් සාරිපුත්‍රයන්ට ගැහුවා පිටට බැලුවා නෑ, ඇයි? එහෙම බැඳීමක් ගැන නෑ, කාමය ගැන දුකක් නෑ, ගැහුවා කියලා දුකකුත් නෑ, අත ගැහුවා කියලා සතුටකුත්, දෙකම එකයි. ඒ බමුණව මැදලකුව දාන දෙන්නේ නෑ, ගියා වැඩියා දාන දෙන්න මිනිස්සු වට කරා ගහන්න කිව්වා, ගහන්න එපා කවුරුත් කියලා. ඒ හැටි රහතන් වහන්සේ මොකද උන්වහන්සේ ලෝක මොනවද දැනෙන්නේ? සැප වශයෙන් දුක් වශයෙන් ඇලෙන්න ගැටෙන්නේ නෑ. රූපණ රූපයක් විතරයි දැක්කොත්, ඇසින් ඇහුව කණින් සද්දයක් විතරයි. අපිට එහෙම නෙවෙයි, ඒකනේ අපිට ප්‍රශ්න තියෙන්නේ. අපි පුදුම වෙනවා, එහෙම වෙන්නේ කොහොමද? ඇයි අපි තාම ඒ අතර ගිහින් නෑ? අපිට දැක්කොත් ඉතින් අපි ගන්න ඔළුවටම ගන්න සැප හෝ දුක වශයෙන්. ඇහුණොත් මට වෙන්න කියලා වෛරත් මැද ගන්න අපි බයිනෝ ගිහින්. ඇයි අපිට සද්දයක් වෙන්නේ? අපි ඒක සංඥා කරලා අපි ඔළුවට ගන්නවා සංස්කාර ගොඩක් වශයෙන්, දුකක් වශයෙන්. ගන්ධ රස පහසත් එහෙමයි. දැන් කෑම වුණත් දැන් මුගලන් සයන්නාසගේ පාත්‍රයට ඇඟිල්ල වැටෙනවා ලාදුරු රෝගියාගේ. රෝගියා බය වෙනවා. හැබැයි සයන්නාසේ පැත්තරිල්ල ඒ රෝගියාට වෙන්න ඇඟිල්ල අරන් පැත්තකින් තියලා ඇත්ත ඇඟිල්ල කුණු වෙලා වැටෙනවා. ඒ රෝගේ හැටි ඇඟිල්ල පැත්තකින් තියලා ඒ දාන ටික වෙලඳුවා. අපිට පුළුවන්ද හිතන්න? ඒ තමයි රස තෘෂ්ණාව නැති කරව බව. රහතන් වහන්සේට රසය ගැන කිසි ප්‍රශ්නයක් නෑ. පහස ගැනත් අච්චරයි. ඒක හොඳ වේවා නරක වේවා ඒක ඇලෙන්න ගැටෙන්නේ නෑ. ඒක හොඳයි කියලා ඉවසුවා නෙවෙයි. ඒ වෙලාවේ අර සිහිය බොම අමාරුයි. එතුමියගේ ඇස් නිලංකාර වුණා, දැක්කෙත් නෑ ඇත්තටම. ඒ නිසා කරගන්න දෙයක් තිබුණෙත් නෑ. නැතුව මේ ආස්වාද වින්දා නොවේ. කර්මය රැස් වුණා විතරයි අර මනුස්සයාට. එච්චරයි. රහතන් වහන්සේ කර්ම රැස් සකස් වෙනවද කියලා අහනවා. කොහෙවත් කර්ම නෑ, පිනුත් නෑ, පව සිද්ධ වෙන්නේ නෑ. දැන් පිනක් කරයි කියන බණ කියනවා කියන රහතන් වහන්සේ මොකද්ද? ක්‍රියාවක්. ක්‍රියාසිත කියලා කියන්නේ අපි ධර්මයේ තියෙනවා ක්‍රියාසිත කියනවා ඒවට. අපට කුසාසිත වන දේ රහතන් වහන්සේට ක්‍රියාසිත. ඒ නමින්මයි තියෙන්නේ. සෝමනස්සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල්සිත අපිට. ඒකම කියනවා ක්‍රියාසිත. සෝමනස්සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික ක්‍රියාසිත. ඒ කවටද? රහතන් වහන්සේට. එහෙනම් උන්වහන්සේට පින්පවුත් නැහැ, ආස්වාදත් නැහැ. පඩියක් බලාපොරොත්තුෙන් ඉන්න සේවකයෙක් වගේ මරණය අපේක්ෂා කර කර ඉන්නවා. මැරෙනකන් ඉන්නේ. එතන කරන්න දෙයක් නැති නිසා සමාපත්තින්ට සම්බන්ධින දවස් 7ට බණ කියන හැමෝම බණ කියන පින්දපාත වඩන ලෝක අනුකම්පාවෙන් මිනිසුන්ට පින් රැස් කරව දෙන්න එච්චරමයි. වෙනමකුත් නැහැ. සමහරට මැරෙන්න ක්‍රමයක් හම්බුනොත් මැරෙනවා. එහෙම මැරිච්ච අවස්ථා තියෙනවා. දහස් ගණනක් තියෙනවා දේශනා කතාවල විස්තර තියෙනවා. බෙල්ල කපාගෙන මැරිලා තියෙනවා. පිරිනවම් පාද මැරෙන්නේ පිරිනවම් පාද. රහතන් වහන්සේට වැඩක් නැහැ ඉඳලා. ඉතින් ඒක මිනිස්සෙක් සෝදානම් වුණා. මේ මට නම් මතක නැහැ. විනය පිටකේ තියෙනවා හතරවෙනි සිකපදේ රාජිකාවේදී මේ මිනිස්සු ඝාතනය කියලා තියෙන්නේ. ඒතකොට ඒකෙදි කියන්නේ මේ මිනිස්සයර මරයා කියනවා මේ හාමුදුරු මරණිකමඩ තිනා. මරාගෙන ඵලයන් කියලා. ඒතකොට ගිහිල්ලා විහාරවල කඩුව කරකවකව කියන කවුරු හරි මැරෙන්න බය නැත්තම් එන්න ඉස්සරහට කියලා. ඉතින් පෘථජන හාමුදුරු දුවනකොට රහතන් වහන්සේලා ඉස්සරහට එනවා. බෙලි ටික කපාගෙන යනවා. කොහෙ යන්නේ නැද්ද රහතන් වහන්සේලා ටික එනවා. බෙලි කපාගෙන. කොහෙවත් නැහැ. එතන ඉවරයි. ඒ නිසා මේ මරණයට කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අය දන්නේ නැහැ. දිවිනස ගන්නවයි කියන එක පවක් වශයෙන් තියෙන. නමුත් රහතන් වහන්සේට පවකුත් නෙවෙයි, පිනකුත් නෙවෙයි. සංස්කාර බහා තබව බවට පත් වෙනවා. එතන තමයි මේ සසර ගමනේ අවසානය. එහෙනම් රහතන් වහන්සේ නැවත උපදීනේ නැති බව සම්මුතියෙන් අපි දැනගත යුතුයි. පරමාර්ථයෙන් කියනවා ඉපදෙන්නවත් රහතන් වහන්සේ කෙනෙක් නැති බව. තේරුන්නේ නැද්ද? තේරුණානේ. නාම රූප දෙයක් විතරේ සත්‍ය පුද්ගලෙ නැහැ එනකොට කියනවා රහත් වෙන්න කෙනෙකුත් නැහැලු පිරිනම් පාන්න කෙනෙකුත්. ඒක වෙනම කතාවක්. අපි සම්මුතියෙන් කිව්වොත් රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවනේ සම්මුතියෙන්. ඒ රහතන් වහන්සේ මැරිලා නැවත උපදින්නේ නැහැ කියලා කියනවා. දැන් අපි මේ බණ කියලා බලාපොරොත්තු වෙන්නේ, ඔය ගැත්තේ බණ අහලා බලාපොරොත්තු වෙන්නේ, මේ පැවිදි වෙලා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් කරගන්නේ දැන්? රහත් වෙන. අවදාරි රහත් වෙලා මේ සසර ඉපදෙන එක අවසන් කරන්න. මේ ඉපදෙන එක හොඳ නම් මේවා මුකුත් අපි කරන්න ඕනේ නැහැ. හොඳට අර විදියටම ජීවත් වෙනවා. සාමාන්‍ය විදියට ආයි ඉපදෙන්න අපේක්ෂා කරනවා. සංසාරේ සැපනම්. දැන් මොකද්ද මේ අමාරු අපිට තියෙන? සංසාරේ දුකයි කියලා තේරලා තියෙනවා. ප්‍රශ්න තියෙනවා. කොච්චර සැප විඳින්න ගියත් පෙරලෙන්නේ කොහෙටද? දුකට. කොච්චර හොඳයි කියලා ගියත් හැදෙන්නේම නරකක්. කොච්චර කළත් ඉවරෙකුත්
හොඳකුත් නෑ. අන්න ඒ වගේ කතා තියෙනවා. ඉතින් 10 දෙනෙක් කරන් සමීක්ෂණයක් කළොත් ඒ 10 දෙනාගේම කතා දුක්බර. හොඳ කතා අඩුයි. හැබැයි කාටවත් කියනවද? කියන්නේ නැහැ මොකෝ හරියට. තත්ත්වෙට හරිනේ නේද? ඒ නිසා මේ පාසල අම්මලාව මට වෙලාව තිබුණොත් මාත් එක්ක කතා කරනවා. අපේ සසර කලකිරුන අපිට තව දුරටත් කලකිරල මහණ උනේ. තව 10,000 කලකිරෙන් හේතුව මේ තියෙන කතා ටික ඇහුවට පස්සේ. ඒ නිසා සසර දිවත් මුලාන වෙන්නට අපට ඒ පින හේතු වේවා කියලා අපි පතන්න ඕනේ. දැන් මේ ජීවිතේ මුලා වුණා නම් අපි ඒක හදාගත්ත වෙන. දැන් අද දවසේ අපි ඒක කිව්වේ වැඩිහිටියෝ ඥාති සතුට වෙන්න ඕනේ. ඒ පිරිස නිවන් දකින ගමනක් ආරම්භ කළා තියෙනවා. යහපත් ගමනක් ආරම්භ කළා තියෙනවා. දැන් මේ පැවිදි වුණාට පස්සේ අදින් පස්සේ අපේ උපාසක මහත්තයා යාළුවා මල්ලි අයියා පුතා නෙවෙයි. එටිනම් පින්වත් ස්වාමින් වහන්සේලා බවට, මෙහෙණින් වහන්සේලා බවට ඒ අය පත් වෙනවා. ඊට පස්සේ ඉතින් ආයි කරටක් දාගෙන කතා කරන්න වෙන්නේ නැහැ. දැම්ම කරන ධර්ම කරගන්න එකයි තියෙන්නේ. ඒ තද්ද කරන්නත් එපා, බාධා වෙනවනේ. ඉක්මනට යන්න ඕන කුටියට, නැත්නම් ප්‍රශ්න වෙනවනේ. ඉතින් හැංගිලා ඉන්න එකම අද යහපත්. අපිට අලුයම කාලේ අපි බලාපොරොත්තු වෙනවා මේ පිරිස මේ සම්බුද්ධ ශාසනයේ උතුම් දායාදේ ලබා දෙන්න. එතනින් පස්සේ භික්ෂුන් වහන්සේලා වෙනවා, භික්ෂුණීන් බවට පත් වෙනවා. සම්මුතිය හොඳයි. සමහර අයගෙන භික්ෂුණී අද නැහැ. ඒවා ඉතින් කතන්දර, අපිට වැඩක් නැහැ ඒවා. අපිට තියෙන සසුන තියෙනවා, සිවුරු තියෙනවා. සිවුරු ටික දැන් මෑගේ. දැන් කවුද? පැවිද්දෙක්. ඊට පස්සේ අනකරන පැවිද්දෙට අදාළ වැඩ ටික කරනවා. ආනිසංස තියෙද නැද්ද? තියෙනවා. කට්ටි තර්ක කරනවා භික්ෂුණී ශාසනය අතුරු දහන් වුණා, කාන්තාව පැවිදි කරන්න බෑ. තර්ක කරනවා, යුද්ධට එනවා, වරෙන් තර්කයට කියනවා. අනේ අපිට නම් ඕනේ ආයි බොන්න ඔයාලා වුණ තර්කයක් කරගන්න. අපි ඒක දෙනවා. ඒ දෙන්නේ එදා වගේම පින් රැස් වෙනවා. විසුණියක් හිටියත් එකයි නැදත් එකයි, පිහිටියත් එකයි නැදත් එකයි. හැබැයි ඒ අදාළ වස්ත්‍රය ලැබුණට පස්සේ තමන් අනුගත වෙන අර භික්ෂුණී විනයට. ඒ වැඩපිළිවෙල යෙදෙනවා. ඊපස් හෙට ඉඳන් දාන දෙන්නේ නැහැ. දකින්න අලුත් සයන්නාසල දෙන්නෙක් ඉන්නවා, අලුත් මේ මෙහෙණින් වහන්සේ කෙනෙක් ඉන්නවා. වට කරගෙන සතුටින් වැඳලා පින් රැස් කරගන්නවා. දැකලා දැන් වන්දේ නැතත් දැකලා සතුට වෙනවා. අපි බස් එක වඩිනවා. කී දෙනෙක් සතුට වෙනවද? පින් ඇති අය. ඔරිසානදගෙන පයින් වඩිනවා සංවර. බස් වල යන මිනිස්සු කොච්චර දැකලා සතුට වෙනවද? පාරේ යන අයනේ අපි හිතන්නේ නේ. එහෙනම් තමන් තමන් විතරක් නෙවෙයි ලෝකෙට මේ යහපත කළා වෙනවා මේ පැවිදි වීම නිසා. මහා දුකකින් තමයි මේ ගැලවෙන්නේ. ගිහි ජීවිතය කියන්නේ කාම බන්ධනයක්, කාම මඩගොහරුවක්. ඒකේ සැපක් කියලා එකක් ඇත්තටම නැහැ. අවසාන වශයෙන් තියෙන දුක් ගොඩක්. වෙහෙස, පීඩාවක්. ඒ සියල්ලෙම తాවකාලිකව අතමිදුනා වෙනවා කෙනෙක් පැවිදි වෙනකොට. 100% නෙවෙයි, යම් ප්‍රමාණයක් අඩු වෙනවා. අර ජරා මරණ දුක් ටික තියෙනවා. ජාති ජරා මරණ දුක් ටික තියෙනවා. ආහාර සෙවීමේ ජීවත් වීමේ දුක අඩුයි. ඒකත් පොඩ්ඩක් තියෙනවා. පිණ්ඩපාතේ යන්න ඕනේ, ඒ වගේ තියෙනවා. නැත්තම් අර කලින් ගිහිගෙදර ඉන්න කෙනෙක් විඳින දුක මේ පැවිද්දාට නැති බවත්. ඒ සංවර සීලී බව Tamanටත් සැප පිණිස හේතු වෙනවා. දුටු දුටු දනන්ට යහපත පිණිස හේතු වෙනවා. ඊළඟට දැන් බලන්න ඕනේ අපේ කතාවක් තියෙනවා. හත්මුතු පරම්පරාවක් නිවන් දකින්න කියලා අපි පෙරන්නෝ කියනවා. ඒක ඉතින් නිකන් වෙන්නේ නැහැ. පැවිදි වෙච්ච ළමයා ගුණධර්ම වල පිහිටන්න ඕන, බණ භාවනා කරන්න. එයා බණ භාවනා කරනකොට ඥාතිත් එන්න ඕන පස්සේ. එයාලටත් අර භාවනා ක්‍රමය කියලා දෙන්න ඕන. එහෙම භාවනා කරොත් තමයි හත්මුතු පරම්පරාව නිවන් දකින්නේ. නැතුව මේ ළමයා මහන්ලා බිස්නස් කරනවා. ඒකේ ලාභේ ගන්න අම්මයි තාත්තයි එනවා. නිවන් දකින්ද නිරේයයිද? නිරේය යනවා. ඒක කතාව හරියන්නේ නැහැ. එන හරියට වැඩේ කරන්න ඕනේ. මේ බණ භාවනා කරගන්න ඕනේ. ඒක කරනකොට ඒ භාවනා වලට ඒ ඥාතිත් આવොත් විතරයි ඒ ඥාතිත් නිවන්. අපොද නැතුව මේ අපි ව්‍යායාම භාන කර අපිටත් දැන් වැඩේ හරි අපින් නිවන් දකින්න කියලා කතාවක් තියෙන්නේ. ඒක නැහැ. ඒ නිසා ඒට අනුයාතරේ අපි ඒක කතාව මේ උපමාවට කියන්නේ. කෙනෙක් ආවම අනිත්‍යත් එන නිසා. එන එහෙම පැමිණෙමින් පාර පස්සේ එන්න කියලා අපි යෝජනා කරනවා. ඉතින් ඒ කියන්නේ එක දිගට එන්න එපා. එන්නෙත් නැහැ. ඉතින් එන්න බෑනේ පාරේ. අමාරු නිසා. ඉතින් තමන්ගේ ජීවිතයම සුවපත් කරගන්න දැන් අපේ ඥාතිවරු යනවා. අපිත් ඒ ගමන යනවා කියලා දැන් වැඩිහිටි පියතුමා ඉන්න නිසා එයා අදිෂ්ඨාන කරගන්න. අනිත් අයත් එක්කෙනා දෙන්න තමයි ඒ විවසු. ඒ අයටත් එසේම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් අද මේ රාත්‍රියේ ගොඩාක් වෙලා අපි දැන් කතා කළා. ඉතින් අපි පින් දෙන්න අවශ්‍යයි. ඊයේ ඉඳගෙන ඇවිල්ලා මේ පිරිස උපාසක මහත්තුරු ඔය අපේ පින්වත් සායන්නාසල දෙනමක් මේ පින්කමට පේවි කටයුතු කළා. ඊළඟට සිවුරු පාත්‍ර ආදී සකසාගෙන විත් තිබුණා මේ සුමන තිස්ස පින්වත් සායන්නාංශේ.
ඒවගේ දායක පිරිස යාළුවෝ හිතවත් මිතුරන් වශයෙන් හිටපු අය දැන් දායක වශයෙන් පත් වෙලා අද දවසේ උදේ දාණය, කැඳ දාණය, ඒ වගේ දහවල් දාණය, ආර්ය මහා සංඝරත්නයට පූජා වේවා කියන විශේෂයෙන් භික්ෂුනි ඔබතෝ සංඝයාම සිහි කරගෙන ඒ ඇයට අවස්ථාව ලැබුණ දාණය පූජා කරගන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේට අග්‍ර බුද්ධ පූජා පැවැත්තුවා. ඒ දාණය වැළඳීමෙන් තමයි අද දවස පුරා මේ සන්නාසල බණ කියන්නේ, භාවනා කරන්නේ, වත්පිළිවෙත් ආදී කළේ. ඒ හැම මොහොතක් පාසම අපටත් පින් රැස් වුණා කියලා සාදු කියලා අනුමෝදන් වෙන්නට. ඒ ආනිසංස වශයෙන් සසර ගමන සුවපත් වෙනවා. ආහාර පාන ආදීන් අඩුවක් නැති ජීවිත ලැබෙනු. මේ දේ අඩුයි කියලා කවදාවත් කියන්න හේතු වෙන්නේ නැහැ. සසර සුවපත් වෙලා ප්‍රාර්ථනා බෝධියට නිවනටම අනුයාත වෙනවා. ඒ නිසා අපි දාණය නිවනටම හේතු වේවා කියලා අපි ඒක දාන පාරමිතාවකුත් කරගමු. එහෙට උදෑසනම පැවිදි පින්කමට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට උදෑසන දාණය නැවත සකස් වෙනවා. හෙටත් දහවල් දාණය සකස් වෙනවා. ඒ පිනත් සුවසේම සිදු කරගන්නත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු පුණ්‍ය ධර්ම අපි හැමදෙනාටම ඒකාන්තයෙන් ජරා මරණ ආදී දුක් නැති ඒ අමා නිවන් සුව පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අවිවාදන සීරිස්ස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සුවපත් වේවා.